වගේ උත්තරයක් දෙයිද? I am fine. Thank you. එහෙම තමයි උත්තරේ දෙන්නේ. Whether you are fine or not. හොඳට හිටියත් නැති වුණත් උත්තරේ නම් ඒකයි. හැබැයි ඉංග්‍රීසියෙන් ඇහුවොත් මොකද ඉංග්‍රීසි ටීචර් කියලා දීලා තියෙන්නේ එහෙමයි. කවුරු හරි how are you කියලා ඇහුවොත් I am fine thank you කියන්න කිව්වා. හැබැයි මං සිංහලෙන් ඇහුවොත් ඔබගෙන් මොන වගේ උත්තරයක් දෙයිද? කොහොමද පුතේ ජීවිතේ කියලා නැත්නම් දෙමළෙන් ඇහුවොත් එப்படி මහලේ වාල්කීන නන් කර්ටෙන් ඇන්ඩල් එවිදමන ஒரு පදිල් කොடுக்க போறீங்க ඔබ කොයි වගේ උත්තරයක්ද දෙන්නට යන්නේ? මේක වෙනස් වෙනවා. එන් සමන් ආනවා සමහරලාට කොහොමද පුතේ ජීවිතේ ආපු ගමනල් කියන්නේ? ඔහි ඉන්නවා father just living. තමන් කගෙන් හරි ඇහුවොත් කාරිය කොහොමද පුතේ ජීවිතේ කියලා එකපාරටම කියනවා කියලා වැඩක් නෑ father. අද පෙටි කදිත් වෙලා ඉල්ල. තවත් කගෙන් හරි ඇහුවොත් කාරිය කොහොමද පුතේ ජීවිතේ කියලා හොඳට මූණ බලාගෙන ඉඳලා කියනවා මැරලා ගියනම් මීට වැඩිය හොඳයි father. මං අහන්න කැමති ඔබ මැරෙන්න ඕන කෙනෙක්ද ජීවත් වෙන්න ඕන කෙනෙක්ද? මැරෙන්න නම් එච්චර අමාරුවක් නැහැ. මැරෙන්න අමාරුයිද? නැහැ. මැරෙන්න කිසිම අමාරුවක් නැහැ. හැබැයි කාට හරි ජීවත් වෙන්න ඕන නම් ඒ ජීවිතය හරිම අමාරුයි. ඔබ දැක්කා මෙතෙන් ආපු වෙලාව ඉඳලා සවුන්ඩ්ස් එක තමයි හැප්පුනේ. නේ. ඇයි ඒ සවුන්ඩ්ස් එක හැප්පුනේ? නේ හයිස් ප්‍රමාණය හරියට එන්නට ඕනේ, මිඩ් එක එන්නට ඕනේ, බේස් එක එන්නට ඕනේ, ඒකේ සංකල්පනේ තියෙන්නට ඕනේ. එතකොට තමයි මේ මොහොතේදී ඔබේ කනට අමාරුවක් නැතුව අහගන්න වෙන්නේ. නැත්නම් මෙහෙම කතා කරපු ගාම පොඩ වයිස් එක ඉස්සුවත් කාර්ය මේ ස්පීකර්ස් වලින් ඔබගේ කනට අමාරුවක් ඇති වෙනවා. ඉන්ස මේ පුළුවතලේ ජීවත් වෙනවා දැන් මම කතා කරන එක කතා කරනවා. හැබැයි මීරට රසට හොඳට ආදරේ දැනෙන්න තියෙනවාද? එතන තමයි වැදගත් වෙන්නේ. ඉන්ස ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි ආට් එකක්. ඒක ආට් එකක්. ඒක ඔබ මේ මුදේ සංසාරයෙන් අරගෙන ආපු එකක් වගේම මේ ඔබේ ජීවිතයේ ඇතුලේ පුරුදු පුහුණු කරන්න ඕනේ. මං ආසේ මගේ ජීවිතය ගැන ඔබත් එක්ක ඉස්සලම කියන්නේ. මම ඉන්නේ කොච්චිකඩේ, මීගමුවේ කොච්චිකඩේ මගේ ගම. ඉතින් මම මායි මල්ලි විතරයි පවුලේ ඉන්නේ. මායි මල්ලි පවුලේ ඉන්නකොට මල්ලි හැමදාම පන්තියේ පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා වෙනවා. මාස්සකන් වෙන්නේ නැහැ කවදාක්වත්. මම මොකද අයියා නෙස්සකන් වෙන්නේ. මාත් අන්තිමයා, අන්තිමයට ඉස්සර තවත් එක්කෙනෙක් ඉස්සරහ වුණා. මල්ලි පළවෙනියා, මං අන්තිමයා. එතකොට ගුරුවරු කතා කරලා කිව්වා මේ කරත්තයක් අරන් දුන්න නම් හොඳයි ජග් ජග් ගාලා දක්වන්න කියලා. ඊට වඩා දෙයක් නම් මේ කොල්ලගෙන් කරගන්න බෑ. ඒ ගුරුවරු මාව දැක්ක විදිය එදා දවසේදී මගේ ප්‍රතිඵල නැති නිසා, ඉගෙන ගන්න අමාරු නිසා ගුරුවරු එහෙම කිව්වා. මං ඕලෙවල් විභාගේ වෙනකම් බොහොම අමාරුවෙන් අම්මා තාත්තයි දෙන්නම මේ ප්‍රින්සිපල්ලට කතා කර කර පාස් කරගෙන පාස් කරගෙන ආවා. ඕලෙවල් වලට ආපුවාම විඩ්රෝල් එක්සෑම් එක තිබුණා. විභාගෙ ඉස්සර විභාගයක් තියෙනවනේ ස්කෝලේ. ඒ විභාගේ තිබ්බා. තියපු ගමම්ම ප්‍රතිඵල ආවා. නේ ප්‍රයිස් ද ලෝඩ්. ආගමට 46ක් තියෙනවා. ඉතුරු ඔක්කොම ෆේල්. එතකොට ප්‍රින්සිපල් කතා කරලා කිව්වා මේ වගේ මෝඩ කොල්ලෝ ඉන්න නිසා තමයි ස්කෝල් නම කැත වෙන්නේ කියලා. මගේ අම්මයි තාත්තයි දෙන්නම ප්‍රින්සිපල් කෙනෙකුයි ටීචර් කෙනෙකුයි. හැබැයි පුතා මෝඩයි. එතකොට දැන් මේක ඇත්තද? දැන් ගුරුවරු කිව්වා කරත්තයක් කරන් ජග් ජග් ගලක් දක්වන්න කියලා. ඒ පැත්තෙන් ප්‍රින්සිපල් කියනවා මෝඩ කොල්ලෙක් කියලා. මේවා ඔක්කොම ඇත්තද? ඔබට ලෝකයා කියපු දේ ඇත්තද? නේ ඔබ අහලා බලන්න. ඔබට ලෝකයා කියපු දේ ඇත්තක් නෙමෙයි. හැබැයි ලෝකයා කියපු දේ ඇත්තක් කරගෙන අපි ජීවත් වෙනවා. ඒකයි වෙනස. ලෝකයා කියපු දේ අපි ඇත්තක් කරගත්තා. ඔයාට නැහැ කියපුවම නැහැ විදියට ඉන්නවා. ඔයාට බෑ කියපුවම බෑ විදියට ඉන්නවා. ඔයාට දන්නේ නැහැ කියපුවම දන්නේ නැති විදියට ඉන්නවා. ඔයා මහතයි කියපුවම මහත විදියට ඉන්නවා. ඔයා කෙට්ටුයි කියපුවම කෙට්ටු විදියට ඉන්නවා. ඒ නිසා ජීවිතේ අපි ගොඩක් වෙලාවට ලෝකයාට කියනවා ඔබ මට තීන්දුවක් දෙන්න කියලා. මට මගේ ප්‍රින්සිපල් කියපුවම මේ වගේ මෝඩ කොල්ලෝ නිසා තමයි ස්කෝල් නම කැත වෙන්නේ කියලා එදා තමයි මං තීරණය කරේ මං ඉගෙන ගන්නවා කියලා. ඒ අන්තිම සති කීපේ නැත්තම් මාසයක් ඕන නම් තිබිලා ඇති.
හැබැයි ඒ මාසේදී මම අම්මට ගිහිල්ලා කිව්වා, ගෙදර එදා ගෙදර ගිහිල්ලා කිව්වා, අම්මේ මම මේ මගේ නෑදෑ නංගියෙක් ඉන්නවා, එයා ගාවට ගිහිල්ලා අහගණ්ඩයි යන්නේ කියලා කිව්වා. දැන් මේ අහගණ්ඩ ගියාම මට ඔක්කොම තේරෙනවා. දැන් මතක් වෙනවා පන්ති උගන්වපු දේවල් මතක් වෙනවා, උගන්වපු විෂය ධාරාව මතක් වෙනවා, සූත්‍ර ටික මතක් වෙනවා. ඇයි මෙච්චරකල් මොලේට දාලා තිබුණා පුංචි පණිවිඩයක් මට ඉගෙන ගන්න බෑ කියලා? මෙච්චරකල් මොලේට දාලා තිබුණා මම පාස් වෙන්නේ නැහැ කියලා. හැබැයි මම දැම්ම එදා දවසේදී නැහැ, මං ඉගෙන ගන්නට යනවා, මට විෂයන් ඔක්කොම තේරෙනවයි කියලා මා විසින් මට පුංචි පණිවිඩයක් දුන්නා. ඉන්සාව ගොඩක් වෙලාවට අපේ ජීවිතේ වැරදිලා නැහැ, අපි වරද්දගෙන. කොතනද වරද්දගෙන තියෙන්නේ? අපි පණිවිඩයක් දෙනවා මේ මොහොතේදී, ඍණාත්මක පණිවිඩයක්. මම ලංකාවේ විතරක් නෙමෙයි, අර මහත්මයා කිව්වා වගේ මම ලංකාවේ විතරක් නෙමෙයි ප්‍රෝග්‍රෑම්ස් කරන්නේ, රටවල් 29ක ප්‍රෝග්‍රෑම් කරනවා. ඉතින් එක එක රටවල් වල මම මේ හෙට ආයේ 20යකට යන්න ඕනේ බංග්ලාදේශ වලට. ඉතින් ඒ නිසා 13 වෙනිදා යනවා බංග්ලාදේශ වලට, 16 ආයේ ලංකාවට එන්න. ඒ වගේ දවස් දෙකකට සමහර රටකට යන්නේ. ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා එන්න අපේ රටට, ඇවිල්ලා අපේ ජීවිත වලට යමක් කරන්න, අපේ ජීවිත නිදහස් කරලා දෙන්න, අපේ ජීවිතේට මාවතක් දෙන්න. රත්තරනම් මේ තාත්තේ පුතේ දුවේ, ඔබ මේ වගේ එන එක වටිනවා. ඇයි ඒ ඇමරිකාවට ගියත් ඔස්ට්‍රේලියා ගියත් හැම රටේම මිනිස්සු එනවා. මොනවට දෙන්නේ මේ මොහොතේදී? සල්ලි ඉල්ල ගන්න නෙමෙයි, මනසෙන් ඉහළ තැනකට යන්න. මාගාවට මිනිස්සු වෙන්නේ නෑ සල්ලි ඉල්ල ගන්න. සාමාන්‍යයෙන් දවසකට 2000ක් 2500ක් සිබුම්බිට විප්‍රින්නිස්සරත් ආවා. කවුරුත් ඇවිල්ලා සල්ලි ඉල්ලන්නේ නැහැ, පොලිමේ ඉන්නේ නැහැ, ෆාද අපිට සල්ලි ටිකක් දෙන්නකෝ කියලා. හැම කෙනාම කියන්නේ අපිට ජීවත් වෙන්න යමක් කියලා දෙන්නකෝ. දර මහත්මයා කිව්වා වගේ උදේ පාන්දර ඔබ ටීවී එක දැම්මොත් එහෙම තමයි. නෑ පෞගේ දවස්වල මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරා දෙරණත් එක්ක. මේ උදේ 10ට ඔබ සමහර අය දැකලා ඇති, ඉස්සර ගියා එපිසෝඩ් 14ක් නේ 24ක් ගියා. මට මා හමු වුණ දා කියලා තමයි කරේ. ඔබට ඔබව හම්මුනේ නැත්නම් ලෝකේ ඔබට කාව හම්මුණත් වැඩක් නැහැ. ඒ නිසායි ගොඩක් අය කියන්නේ ෆාද මගේ විවාහ ජීවිතේ සාර්ථක නැහැනේ, අපේ ආර්ථිකයේ බිඳුවේනේ. මම හැමදාම අහනවා ඔබට කවදද ඔබව හම්බ වුනේ? අද ඔබ මගෙන් ඇහුවනම් කාර්ය, එහෙම හිටපු මිනිස්සයා අද උපාධි දෙකුත් කරගෙන, මං තාමත් ඉගෙන ගන්නවා, මේ කැම්පස් එකේ උගන්වනවා, හැම තැනම දැන් ගිහිලා උගන්වනවා. කවුද මේ පන්ති අන්තිමයා? මේ පන්ති අන්තිමයා කියපු එක ඇත්තක් නෙමෙයි, මං ඒකයි කිව්වේ. මනුස්ස මට්ටම තුල අපිට තියෙන ප්‍රශ්නේ තමයි මිනිස්සු අපිට වැරදි වැරදි චරිත සහතිකයක් දෙනවා. විශේෂයෙන් පොඩි කාලේ අම්මයි තාත්තයි දෙන්නේ, මගේ පුතා නම් හරි මෝඩයි පාද, මගේ දුව හරිම මොරණ්ඩුයි පාද කියන පොඩ්ඩක්වත් අහන්නේ නැහනේ. මගේ මහත්තයා බේබද්දෙක් පාද බොනවනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබ විසින් ඔබ මේ උඩු මනසට කතා කරලා කියන දේ යටි මනසට යනවා. ඒ නිසා ඔබ මා කව හරි වෙනස් කරන්න ඕන නම් කොහොමද වෙනස් කරන්නට ඕනේ? නිදාගත්තමයි වෙනස් කරන්නේ. දැන් ඔබේ මහත්තයාට ඕන තරම් ඔබ කියාවේ මොනවද කියන්නේ? බොණ්ඩේපානේ බොණ්ඩේපානේ, අපිට මේ බීලා මෙහෙම ජීවත් වෙන්න බෑනේ, ඊළඟ දවස් වෙනකොට ආයෙත් බීලා. එතකොට කියාවේ මේ යකාට නම් කියලා වැඩක් නැහැ. දැන් මහත්තයා සුදු එකක් නැහැ යකා. ඔබ කිව්වද නිදාගත්තම? එහෙනම් අපි කාව හරි ට්‍රේන් කරන්නේ කොහොමද? නිදාගත්තම තමයි ට්‍රේන් කරන්නට ඕනේ ගෙදර. එතන ගැඹුරු නිින්දට ගියාට පස්සේ කනට කොඳුරලා කියන්නට ඕනේ, "මෙයා බොන්නේ, ඔයා බොන්නේ" කියලා හිමින් සීරුවේ කනට කොඳුරලා කියන්නට ඕනේ. ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒක ජීවිතේ ගොඩක් වැදගත්. දැන් මෙන්න මේ සිස්ටම් එක, ටෙක්නික් එක අපි දන්නේ නැත්නම් කාර්ය, අපි දුර්වල චරිතයක් වශයෙන් තමයි ඉන්නේ. එතබත් එකද වැඩි වෙලාවක් නැහැ, වැස්සත් එක ඔබ යන්නත් ඕනේ. මොකද මම පුංචි දෙයක් ඔබට කතා කරන්න කැමතියි. ඔබේ සිත නැවතෙන්නේ කොතනද? එතන තමයි ඔබේ ජීවිතේ පටන් ගන්නෙ. ඔබේ ඇස් දෙක නතර වෙන්නේ කොතනද? ඒ ඇස් දෙක නතර වෙන තැන තමයි ඔබේ ජීවිතේ පටන් ගන්නට යන්නේ.
එනිසා ඔබ නතර වෙන තැන ජීවිතේ තියෙනවද කියලා බලන්නට ඕනේ. ඔබේ සිනහව ළඟ ජීවිතේ නතර වෙනවා. හැබැයි අනවස්සනාවට අපි නතර කරගත්තට පස්සේ එතනින් එහාට අපිට බලයක් නැහැ, අපිට සුවයක් නැහැ, අපිට ආශිර්වාදයක් නැහැ, අපිට ශක්තියක් නැහැ. එනිසා අපි හැම කෙනෙක්ම මේ මොහොතේදී දුර්වල චරිත වශයෙන් ලංකාවේ ඉන්නට යනවා. ඔබ මගෙන් පෞද්ගලිකව ඇහුවොත් කාර්ය මේ සුපුවත් තරණ කියන එකක් අද ලෝකේ ගොඩක් තැන්වල ප්‍රසිද්ධයි. ඒ වගේ මම ගොඩක් දේවල් කරනවා. මේ මුන්දලමේ කරනවා, මේ දවස්වල ප්‍රොජෙක්ට් එකක් යනවා මුන්දලමේ. මේ ඉස්කෝලෙන් ළමයින්ට කැම්පින් සයිට් එකක් හදනවා. මේ එක්ස්පෝෂර් කැම්ප් එකක්, ඇග්‍රිකල්චර් එක්ස්පෝෂර් කැම්ප් එකක් වැවක් අයිනේ. ඉතින් ජීවිතේ ගොඩක් දේවල් කරනවා. හැබැයි මම සුපුවත් තරණ කියන එක තිබුණේ නැහැ. මම නිර්මාතෘ වශයෙන් එතනට යනකොට පර්චස් 32යි තිබුණේ. රුපියල් 5000යි අතේ තිබුණේ. රුපියල් 5000ක් අතේ තියෙනකොට මගේ පන්ති යාළුවෝ කිව්වා, "ඩරල්, are you mad? පිස්සුද? රුපියල් 5000ක් තියාගෙන මීසම් ජීවිතයත් අතහැරලා නේ ඔබ මොනවද කරන්නට යන්නේ? පර්චස් 32 පරණ දවිසම ඉස්කෝලේට වෙලා." හැබැයි මට රුපියල් 5000 මවන්න දන්නවා. ඒ නිසා අද මේ මොහොත වෙනකොට ඔබ සුපුවත් ගන්න දැකලා තියෙන අය මිලියන ගාණක් වේදන් කරලා තියෙනවා. පර්චස් 32 නේ අද අක්කර 6 බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් මොනවද හිතන්නේ? හිතෙන ඕන දෙයක් ඇත්තක් වෙනවා. දැන් මට හිතුණොත් හරි මට ඇමරිකාවට යන්න ඕනේ කියලා ඇමරිකාවට යන්න ඕනේ ඔක්කොම හරියනවා. නේ මට හිතුණොත් කාර්ය මේ මොහොතේදී නේ මම මට වාහනයක් ඕනේ, වෑන්යක් ඕනේ, ජීප්යක් ඕනේ කියලා හිතන්න විතරයි ඕනේ. එතකොට ගොඩක් අය කියනවා, "ඇයි මේ ෆාදර් ඩරල්ට හම්බ වෙන්නේ? ඇයි අපිට හම්බ වෙන්නේ නැත්තේ?" අපිටත් හම්බ වෙනවා. හැබැයි මනසේ ආකල්පමේ වෙනසක් ඇති වෙන්නට ඕනේ. චින්තනයේ වෙනසක් ඇති වෙන්නට ඕනේ. මේ චින්තනයේ වෙනස ඇති වුණේ නැත්නම්, ආකල්පමේ වෙනසක් ඔබේ ජීවිතේ ඇති වුණේ නැත්නම්, හැමදාකමත් ඔබ ඉපදිලා තියෙන්නට පුළුවන් දුප්පත් පවුලක, අසරණ පවුලක. හැබැයි ඔබට මැරෙන්න බෑ අසරණ පවුලක. ඒක තමයි වෙනස. ඔබ අසරණ පවුලක ඉන්න කෙනෙක් වශයෙන් මැරුණොත් අපරාධේ. එනිසා අපිව අද ගොඩක් වෙලාවට මොකද කරලා තියෙන්නේ? දැනුම නෙමෙයි දෙන්නේ අපිට. ගොඩක් වෙලාවට මේ ආයතන වලින් දැන් ඔබට දැනුම දෙනවා මේ විදියට. නැත්නම් කාර්ය අපිට කියනවා, "ඔයාට 500ක් දෙන්නම්" කියලා කියනවා. රුපියල් 500ක් දෙන්නම් කියලා මේ මොලේට සිග්නල් එකක් දෙනවා. මේ මොලේට සිග්නල් එකක් දීලා කියනවා, "ඔබ මේ මොහොතේදී ආර්ථිකව දුර්වල මිනිස්සෙක්. ඒ නිසා ඔබට මේ මොහොතේදී අපේ ආධාරයක් ගන්න." කීයක්ද ගන්න කියන්නේ? 2000ක් ගන්න. නේ මට ඔබ කිව්වොත් කාර්ය, "ෆාදර් ඩරල්, ඔයාගේ මානසිකත්වය හදාගන්නක පුළුවන් නම් 2000ක් ඔබ ඔබේ ජීවිතේට මාසයකට දෙනවා. ඔබ කැමතිද ඔබේ ලේබල් එකක් දාගන්න, මම දුප්පත් කියලා, මම නැති බැරිකමෙන් ඉන්න කෙනෙක් කියලා මම ලේබල් එකක් ගහගන්න කැමතිද කියලා ඇහුවොත් මම කියනවා වැඳලා, "Thank you very much, මට ඒ 2000 එපා" කියලාමයි කියන්නේ. ඇයි? මගේ ජීවිතේටත් මම බැඳලා නැහැ. නමුත් ඔබ බැඳලා තියෙනවා නම් කාර්ය, ඔබේ ජීවිතේටත් ඔබ දුප්පත් වෙලා ඔබේ දරුවටත් ඒ දුප්පත්කම ට්‍රාන්ස්ෆර් කරලා දානවා. ඒ නිසා මේ දරුවා දන්නේ මේ මොහොතේදී මම දුප්පත් පවුලක ඉන්නේ කියලා. මම අසරණ පවුලක ඉන්නේ කියලා. මම අමාරු පවුලක ඉන්නේ කියලා. අයියේ මෙන්න මේ දුන්න මුදල නේ රුපියල් 25000ක් දෙනවා නම් කාර්ය no problem. හැබැයි දින ගානත් එක්ක බැලුවොත් කාර්ය ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ දවස්වල මම මුන්දලමේ ඉස්කෝලේකට, ඉස්කෝල දෙකටම, බර්ණං කට්ටුව සහ මහකුඹු කඩවල ඉස්කෝල දෙකටම මට හිතුණා මොන හරි කරන්නට ඕනේ. හැබැයි මොන හරි කියලා චුට්ටක් නෙමෙයි. ඒ නිසා මම තීරණය කරා, ඒගොල්ලන්ට ඒක මම කිව්වා, "ඔබේ ළමයා ඉස්කෝලේ යන්න අවශ්‍ය කරන මුළු සම්පූර්ණම පොත් බෑග් එකයි, මේ අර සීත්‍රූ බෑග් එකයි, පොත් ලිස්ට් එක ඔක්කොම දෙනවා. ඔබ ඔබේ ඉස්කෝලේ යන ළමයාට වේදන් කරනකොට ඔබට සමහර තේරෙන්නේ නැතුව ඇති. ඔය ළමයි 600ට නේ රුපියල් 3000ක් විතර යනවා ඒ බෑග් එක හදන්න. බෑග් එකට 3000ක් යනවා ඉස්කෝලේ යන ළමයෙකුට. නිකම්ම හිතලා බලන්න 3000ව 600ක් කීයද? ලක්ෂ 18යි. ඒක ගමකින් එහෙනම් හිතලා බලන්න කොච්චරක් ලක්ෂ ප්‍රමාණයක් යනවද කියලා. අපි දන්නේම නැහැ ඔබ ලක්ෂ ප්‍රමාණයක් වේදන් කරන අය.
එනිසා මම හිතුවා දැන් ලක්ෂ 18ක් ඒ ගමෙන් වේදන් වෙනවා නම් ඒ ලක්ෂ 18 වේදන් නොවන දෙයක් මට කරන්න පුළුවන්ද? ලක්ෂ 18ක් නොවන දෙයක් සහ අධ්‍යාපනය දෙන්න පුළුවන්ද? එනිසා තමයි මම මේ ගමට ගියේ ගම ඉස්සල්ලාම කරපු දේ තමයි ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝල දෙකට ගිහිල්ලා වතුර බොන ඒ වතුර ටික ඉල්ලගත්ත ප්‍රින්සිපල් ළඟේ. ප්‍රින්සිපල් ළඟෙන් වතුර ටික ඉල්ලගෙන මම ආයෙත් මීගමෝඩ ගෙනියලා චෙක් කරා ඒ වතුර ටික. චෙක් කරලා බැලුවා මේ දරුවෝ බොන වතුර ප්‍රමිතියෙන් හරිද? ඒකට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය තියෙනවාද? නැත්නම් මේක නුසුදුසු වතුරක්ද? චෙක් කරලා බලපුවාම රත්රණන් මේ තාත්තේ පුතේ දුවේ වතුර ටික මේ මොහොතේදී සතෙකුටවත් බොන්න හොඳ නැහැ. ඒකේ ඝනත්වයේ හරිම වැඩි. ඒකේ අයන් ප්‍රමාණය ගොඩාක් වැඩි. එතකොට දැන් මොකද්ද මේ වෙනස? ඉස්සෙල්ලාම කරපු දේ තමයි ඉස්කෝලේට ෆිල්ටර් සිස්ටම් එකක් ගැහුවා. ෆිල්ටර් සිස්ටම් ඉස්කෝල දෙකටම ගැහුවා ෆිල්ටර් සිස්ටම් එකක්. ඒකෙන් වතුර බොන්න. ඇයි ඒ වතුර බොන්න කිව්වේ? ඔබ වතුර වැරදි වතුරක් බිව්වොත් ඔබගේ මොළේ කිමිකල්ස් ප්‍රමාණය හරියට එන්නේ නැහැ. ඔබගේ මෙටබොලිකල් සිස්ටම් එක හරියට එන්නේ නැහැ. මතකයේ හිටින්නේ නැහැ. ශක්ති ප්‍රමාණය හීනි වෙනවා. එනිසා තමයි රත්රණන් මේ තාත්තේ පුතේ දුවේ අපි දන්නේම නැතුව අපේ ගම්මානවල ඉන්න මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. දරුවට ඉගෙන ගන්න බැරුව ගියේ කිසි කිසිම දෙයක් නිසා නෙමෙයි. ඒ බීපු වතුරේකේ මේ මොහොතේදී ප්‍රමිතිය නැහැ. බීපු වතුරේකේ ප්‍රමිතිය නැහැ. එනිසා ඉස්කෝලේ යන ළමයා කියන්නේ කවුද කියලා ඇහුවොත් ඉස්සල්ලාම හදලා දෙන්නට ඕනේ වතුර ටික තමයි දෙන්නට ඕනේ. එනිසා මේ වතුර ටික හරියට බිව්වොත් කාර්ය එතනින් එහාට මේ සිස්ටම් එක වෙනස් වෙනවා. නැත්නම් කාර්ය සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ. හැමදාම අපිට එතනින් එහාට චින්තනයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ආකල්පමේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ජවයක් ඇති වෙන්නේ නැහැ. බලයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? අපි බීලා තියෙන වතුරේක පල්ලැහැ මට්ටමක තියෙන්නේ. එinsa රත්නම් මේ තාත්තේ පුතේ දුවේ අපි ගොඩක් වෙලාවට කතා කරන්න පුළුවන් අපේ දුප්පත්කම ගැන. හැබැයි අපි දුප්පත් නැහැ. අපේ දේශයේ තරම් මහා ප්‍රබල දේශයක් තියෙනවද? මම දන්නේ මම රටවල් ගානකට යනවනේ. මේ රටවල් ගානට මම යනකොට අපේ ලංකාව තරම් මේ වගේ කොළපාටක් තියෙනවද? මේ තරම් සරුසරද? නේ සරුසර නැහැ. ඒ නිසා මම හැම වෙලාවෙම දැක්ක දේ තමයි දැන් මේ මුන්දල මේ වත්ත තියෙනවනේ. දැන් මම ඒකේ නේ ගිහිල්ලා නේ හිටෙව්වා. ඔබ දැන් ගිහිල්ලා බැලුවොත් හරිය ඒක නිකන් සුරපුරයක් වගේ හදලා තියෙන එක. ඉතාමත් සුෂ්ක කලාපයක් කියලා ඒගොල්ලෝ කියන්නේ. අනේ අපිට වතුර නැති අපිට බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා කියලා. හැබැයි අද ගිහිල්ලා බැලුවොත් කාරේවත් ඇතුළට ඔබ දකීවි වව් මාරයිනේ. මේක ඇතුලේ පොඩි පොඩි පොන් තැවිල්ලා බෝට්ටු යන්න පුළුවන් හැම එකක්ම තියෙනවා. මල්ගස් පැලවිලා නේ ඒ වගේම රතු ලුණු හිටවලා අනිත් හැම ජාතියක්ම හිටවනවා. නේ වගාවක් කරනවා. හැබැයි ඔළුවට දාලා තියෙනවා අපේ ගමේ රතු ලුණු හරියන්නේ නැහැ. අපේ ළමනේ බී ලුණු හරියන්නේ නැහැ. අපේ ගමේ කැරට් හරියන්නේ නැහැ. අපේ ගමේ බීට් හරියන්නේ නැහැ. අපේ ගමේ මල්ගෝව හරියන්නේ නැහැ. හැබැයි මල්ගෝව හරියන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මට පුළුවන්ද මල්ගෝව හරියනවයි කියලා හිතවන්න? ඉස්සල්ලාම වෙනස් වෙන්නේ මේ මගේ සිත. මගේ සිත වෙනස් වුණ දාට මගේ පරිසරය වෙනස් වෙනවා. මගේ සිත වෙනස් වුණේ නැත්නම් මගේ පරිසරය වෙනස් වෙන්නේ නැහැ. ඔබ වෙනස් වුණ දාට තමයි ඔබේ පවුල වෙනස් වෙන්නේ. ඔබ කියාවි අනේ පාද මහත්යාවේ නැ නෝනාවේ නැ මම විතරයි මෙතන ඉන්නේ කියලා. No problem. ඔබ වෙනස් වුණොත්, ඔබේ චින්තනය වෙනස් වුණොත්, ඔබේ ආකල්පයේ පස්සේ වෙනස් වුණොත්, ඔබේ ජීවිතයම වෙනස් වෙනකොට ඔබේ මුළු පවුලම වෙනස් වෙනවා. ඔබේ පවුල වෙනස් වෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. නමුත් අවස්ථාවට මොකද වෙන්නේ? අපිට අද තියෙන්නේ මේ ආකල්පමේ වෙනසක් ගේන්න ඕන කාලයක්. ඒ නිසා මං කැමති මේ ගීතයත් එක්ක ඔබත් එක්ක යන්නට මේ ගීතයට. මගේ සිනහ ළඟ නැත ගැටුණු දා සමිඳුනේ. ඒ කියන්නේ ඔබ ඕනෑම ජීවිතයක් අත්දකින්නට පුළුවන්. ඔබේ ජීවිතේ නතර වෙන්නේ කොතනද? ඔබේ මහත්ය ළඟ, භාර්යාව ළඟ, ඔබේ ගෙදර, ඔබේ ස්තූපුවේ, ඔබේ වත්තේ, ඔබේ බයිසිකලේ, ඔබ කොතන නතර වෙලා තියෙන්නේ? හැබැයි එතන ආදරයක් තියෙනවද කියලා බලන්න. එතන ආදරයක් නැත්තම් වැඩක් නැහැ. මට චුට්ටක් කියන්නකෝ, මෙතන ලව් කරන අය කී දෙනෙක් ඉන්නවද? ලව් කරන අය කී දෙනෙක් ඉන්නවද? ලව් කරන අය කී දෙනෙක් ඉන්නවද කියලා අහන්න. මම හිතන ඇහෙනවද? මං කියන දේ ඇහෙනවද? ලව් කරන අය කී දෙනෙක් ඉන්නවද?
මාර වැඩේ. ඒ දැ කීපදන කට උස්ස ගත්ත ඒකත් ැලුවේ බැලවා ඕකත් උස්සන නම් මේ කිත් උස්සන නැත් මට මොකද බැරිගෙන ආය පොද ගොස්ස ගත්තා. ඇහි දෙේරේ මං ඇහවද කොල්ලන්ට ලව් කරන ඇත උස්සන්න කියලා. කෙල්ලන්ට ලව් කරන ඇත උස්සන්න කිවද මං කිසිම දෙයක් එහෙම කියන්න නැතුව මම කිව්ව ආදරය කරන ඉන්නවන අත උස්සන්න. අම්මට තාත රාතිර සියර නංගෙන මන්න සුභාදාන පරසට ඔබේ මහත්තයට ඔබ ඉඳගෙන ඉන්න ඔය පුටුවට ලව්ද නැද්ද? ලව්ද නැද්ද? එහෙම ලව් කරන බඩ කතා උස්සන්න මන්නේ ඔක්කොරම ලව් ඔක්කොරම ආදරේ. වාව් මරයිනේ. එන ගානවල දැවෙන් ලොකු අප්පුඩියක් ඇඟට පදර මනස රාත්මේට දැවෙන්න ගහලා කියනවා. ඔව් එන අපේ වෙනසක් ඇති වෙන්නට යනවා. ඒ තමයි අපි ආදරවන්ත ආදරවන්තයන් වශයෙන් තමයි මේ වෙනස ඇති වෙන්නට යන්නේ. මං ආසයි පොඩ්ඩක් අහන්න. මේ බරදරු අම්ම කෙනෙක් ඉන්නවනේ කාට කාටද ලව් කරන්නේ පොඩ්ඩක් කියන්න. මොකද මගේ මහත්තයාට බබාල දෙන්නට අම්මට තාතට හැමෝටම හම්බ වෙන්න ඉන්න බබාට. එතකොට දැන් එයා එහෙම තමයි ලව් කරන්නේ. මේ අම්මව කාට? ඒකටම ආදරේ. ඒකටම ආදරේ. පිරිමි කෙනෙක්ගෙන් තහලා බලමු. ඉස්සරහින් ඉන්න තරුණ පුතෙක් ඉන්නවා. ඔයා කාට දාද? යල්ලටම ආදරේ. යල්ලන්ටම ආදරේ. හැබැයි මට හිතෙනවා මේ ලව් එක රිලව් වෙනවා කියලා. ওই විදිහට ලව් කරන්න බෑ. ඔහොම කරොත් රිලව් වෙනවා නැත්නම් ඉලව් වෙනවා. අයියේ. ලොකු දෙයක් කිව්වේ නැහැ. අමතක වෙච්ච එකක් තියෙනවා. මොකද්ද? දෙවිඳුන්ට දෙවිඳුන්ට ආදරය කරන්නත් බෑ මේ මොහොතේදී. එයාට ආදරය කරේ නැත්නම් කාටද? තමාට. ඒ නිසා ඔබ ඔබට ප්‍රේම කරන්නක් මෙන්න ඔබේ අසල් වැසියට ප්‍රේම කරන්න කියලා තමයි ජේසුස් නම් කිව්වේ. ජේසුස් කිව්වේ නැහැ අල්ලපු ගෙදර ගෙනාට ගිහිල්ලා I love you 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 කියලා ඇවිල්ලා ලව් කරගන්න කිව්වේ නැහැ. එහෙම වුණොත් රිලව් වෙනවා නේ. ඒ නිසා ඔබ කවදද ඔබට ආදරය කරන්න යන්නේ? ඔබට ආදරය කරන්නයි යන්නේ. අද මේ සනසමේ රැස්වීම නාවේ to love yourself. ඔබට ආදරය කරන්නයි යන්නේ. ඒ නිසා අනිත් අය ඔක්කොටම ආදරය කරන එක පැත්තක දීලා ඔබ ඔබට ආදරය කරපු දාට ඔබේ තරංගය වෙනස් වෙන්නට යනවා. ඔබගේ ශක්ති ප්‍රමාණය වෙනස් වෙන්නට යනවා නේ. එහෙම වෙනස් වෙයිද? ඔව් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මෙහෙම ගන්න බන්න අත නේ. මේ අත් දෙක මෙහෙම අරගෙන මේ අත එක අතක් අනිත් අතින් තද කරන්න බන්නේ චක්‍රවත්. මට අද ගොඩක් දේවල් කියලා දෙන්න වෙලාවක් නැහැ. චූටි වෙලාවයිනේ. චක්‍ර කියලා තියෙනවා අපිට. ඒ චක්‍රස් ඇක්ටිවේට් කරන්න ඕනේ. මෙහෙම ඔබන්න බන්. හොඳට ඔබන්න. හොඳට හොඳට. රයිට්. අනිත් අතත් දැන් ඊළඟ අතත්. රයිට්. හොඳට හොඳට ඔබන්න. Very good. Right. දැන් ඔබලා ඉවර වෙලා දැන් ඔය අත් දෙක මෙහෙම කරකවන්න බන්. ලං කරලා වදින්න නැතුව කරකවන්න බෑ. ස්පීඩ් අප්. හයියෙන්. slow down. හිමීද. දැන් අනිත් පැත්තට කරකවන්න බෑ. ඇන්ටි ක්ලොක් වයි. අනිත් පැත්තට කරකවනවා. හයියෙන්. ස්පීඩ් අප්. right. slow down. හිමින් ඇවිල්ලා. දැන් අත් දෙක වදින්න නැතුව අල්ලගන්න බෑ. දැන් S දෙක මැද අත් දෙක මැද්දට තියාගන්න. බලාගන්න S දෙක. දැන් යාන්තම් ඈත් කර කර කිට්ටු කරලා බලන්න. කිට්ටු කරා ලං කරා. ඔබට තේරෙනවද ඉලාස්ටික්යක් වගේ මැද අත් දෙක මැද්දේ? තේරෙනවද? ඉලාස්ටික්යක් වගේ තියෙනවා. දැන් මේක තමයි එන්නෙන්ද වැඩි කරන්නට ඕනේ. දැන් මේකට අපි කියන්නේ අවුරාව කියලා. ඔබේ අවුරාව තමයි මේක. මේක තමයි ඔබේ රැස් වලල්ල. එහෙනම් ඔබ ඍණාත්මක රැස්වලල්ලක හිටියනංකාරිය ඔබට ඍණාත්මක දේවල් සිදු වෙනවා. ඔබ ධනාත්මක රැස්වලල්ලක හිටියනංකාරිය ඔබට ධනාත්මක දේවල් සිදු වෙනවා. එහෙනම් අපි ගොඩක් වෙලාවට බයිනවා මිනිස්සුන්ට. නේ ඕකුන්ට අපිව බලා ගන්න බෑනේ. අපිට උදව් කරන්න නෑනේ. බලන්නකෝ මෙච්චර අපි දුක් විඳිනවා. මේ දුක තේරෙන්නේ නෑනේ මේගොල්ලන්ට. දුක තේරෙනවා ඔබේ ভাইබ්‍රේෂන් එක අනුව තමයි තේරෙන්නේ. ඒ නිසා තමයි මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් law of attraction. නේ චුම්බක බලයක් තියෙනවා. අදගෙනීමේ ශක්තියක් තියෙනවා. ඒක නැති කරගත්ත දාඩ ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. ඒ නිසා ඔබේ ගෙදරටම ඇවිල්ලා උදව් කරાવી. ඔබට රට යන්න ඕන නම් එච්චර අමාරුවක් නෑ. නේ හැම රටින්ම අඬ ගහાવી ඔබට. නේ ඉතාලියට යන්න ඕන නම් කරේ ඉතාලියට අඬ ගහනවා. මට මතකයි නේ ඇමරිකාවට යන්න ඕනයි කියලා මං හිතපු වෙලාවේ නේ ඉන්ටර්වියු එකට යන්න ඉස්සර එතනට නේ ගියාම මම ඇහුවා දවස් කීයකටද ඉන්න ඕනේ කියලා. දවස් කීයකට ඉන්න ඕනේ යන්න ඕනේ කියලා පාව මම කිව්වා මේ දවස් 38කට මට ඕනේ වීසා කියලා. ආ හෙට එන්න වීසා දෙන්නම් කියලා කිව්වා.
හැබැයි හැන්දෑවෙනකොට ඇමරිකන් එම්බසි එකෙන් කෝල් එකක් දෙනවා මගේ සෙක්‍රටරියට කෝල් කරලා අහනවා රිසෙප්ෂන් එකෙන් මේ කෝ ෆාදර් ඩැරල් ඉන්නවද මම ඇහුවා මට ඉරිපස්සේ කතා කරලා කිව්වා ඇමරිකන් එම්බසිෙන් කතා කරලා මම බැලුවා දැන් මේ වීසා දෙනවයි කියපේ ආයේ මොකටද මට කතා කරන්නේ නමුත් මම ආයෙත් ට්‍රයි කරා ඇමරිකන් එම්බසියට දුන්නේ නැහැ ගත්තේ නැහැ ඒගොල්ලෝ ආයෙත් කෝල් කරා කෝල් කරලා මම අහනවා ආ යූ ෆාදර් ඩැරල් ඔයා ෆාදර් ඩැරල්ද මං කිව්වා ඔව් ඔබ වීසාක ගන්න එනවද මං කිව්වා ඔව් ඔව් වීසාක ලෑස්ති ඔබ හෙට ආපුවාම අපිට උදව්වක් කරන්න පුළුවන්ද මං ඇහුවා මොනවද ඔබට අවශ්‍ය කරන උදව්ව ඔබට පුළුවන්ද ඇමරිකන් එම්බසි එක සම්පූර්ණයෙන්ම බ්ලස් කරලා අපි වැඩ කරන ඔක්කොම ලවත් ආශිර්වාද කරන්න පුළුවන්ද දැන් අපි බයෙන් ඉන්නවා වීසා දෙයිද කියලා නැද්ද ඇමරිකාවට කොහේ යන්න දන්නේ අපිට ගිහින් ඉන්නවා ඇමරිකන් එම්බසියෙන් කියනවා ඔයා ආපුවම ලොකු වාසනාවක් ඇවිල්ලා පොඩ්ඩක් අපිවත් ආශිර්වාද කරලා එම්බසියට අපි ආශිර්වාද කරලා යන්නකෝ ඊළඟ දවසේ යනකොට මහ ගේට්ටුව ඇරලා තලුඩ් ගහලා නේ සෙකියුරිටි ගාල්ලා ඔක්කොම අරගෙන ඇතුළට යනවා ඔබේ අතේ තමයි තියෙන්නේ ඔබ කවුද Who are you ඔබ කවුද ඔබට හිතෙනවා නම් ඔබ දුර්වල චරිතයක් කියලා ඔබ නතර වෙලා තියෙන්නේ දුර්වල තැන ඔබ දුර්වල තැන නතර වුණාට පස්සේ ඔබ දුර්වලකම තමයි හැමදාම ඇති වෙන්නේ. ඒ නිසා ඔබට එක ප්‍රශ්නයක් ජීවිතේ ඇති වෙන්න ඕනේ. එක ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ප්‍රශ්න වැලක් ඇති වෙනවා. එක දවසයි ඔබට සල්ලි නැහැ කියලා කියන්න ඕනේ. මං එතනට එන්නම්. ඒ දැන් පස්සේ ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් අපි කියමු. එහෙනම් ඒ ආදරය ඔබ නතර වුණේ කොතනද ඔබ ඔබේ ජීවිතේ නතර කරගත්තේ ඇස් දෙක චුට්ටක් වහගන්න බන් නිඳ ගියර කමන්නේ ඇස් දෙක වහගෙන ශාන්ති සිතකින් අහන්න බලන්න මේක Me lo sabes.
මාණික්කේ තියෙන්නේ ඔබ තමයි හඳුනා ගන්නට යන්නේ. ඔබ වැරදි කෙනාව හඳුනාගත්තොත් වැරදෙනවා. මම හැමදාම කියන්නේ හරි වෙලාවට හරි කෙනත් එක්ක හරි විදියට හරි දේ කරන්න ඕනේ ජීවිතේ. වැරදි කෙනෙකුත් එක්ක වැරදි වෙලාවක වැරදි දෙයක් කරපුවම තමයි අපි බිඳුවට වැටෙන්නේ. එහෙනම් මේ ඔබත් කියනවා ගොඩක් අයට මොනවද කියන්නේ ජීවිතේ වෙනස් කරගන්නනේ ජීවිතේ වෙනස් කරගන්න කියලා කියනවා. ජීවිතේ වෙනස් කරගන්න නම් මොනවද තියෙන්නට ඕන කරුණු ටික නේ. මම හිතන්නේ ඔබ කොලයක් පෑනක් ගලලා නැතුව ඇති. හැබැයි මනසේ හරි දාගන්න මේ ඔක්කොම මගේ මනසේ තියෙන නිසා ආයෙමට දවස් ගානක මම ප්‍රෝග්‍රෑම් කරත් නේ ආයෙමට කොලයක් ඕනේ නැහැ. මොකද මේක ඇඟේ තියෙන්නේ ඇඟේ තියෙන්නේ. එනිසා ඔබ දාගන්න බලන්න ඔබේ ඇඟට ඔබේ සිතට දාගන්න බලන්න. රයිට්. පළවෙනි දේ ඔබට ජීවිතේ දියුණු වෙන්න අවශ්‍යයි නම් ජීවිතේ දියුණු වෙන්න ඕන නම් ජීවිතේ සාර්ථක වෙන්න ඕන නම් පළවෙනි ස්ටෙප් එක තමයි ඔබේ ජීවිතයට අවශ්‍ය වෙනවා මේ මොහොතේදී විශ්වාස පද්ධතියක්. මොනවද අවශ්‍ය වෙන්නේ? විශ්වාස පද්ධතියක් ඕනේ. මේ විශ්වාසයක් නැතුව ගියොත් කාර්ය එතනින් එහාට දියුණු වෙන්න හරිම අමාරුයි මිනිස්සෙකුට. විශ්වාස පද්ධතිය මොනවා ගැනද විශ්වාසය තියෙන්නට ඕනේ? පළවෙනි දේ තමයි ඔබ අදහන දෙවියන් ගැන නැත්නම් ඔබගේ බෞද්ධ දර්ශනය ගැන ඔබට විශ්වාසයක් තියෙන්නට ඕනේ. පළවෙනි ස්ටෙප් එක ඒකයි. ඔබේ දර්ශනය ගැන නැත්නම් ඔබේ දෙවියන් ගැන විශ්වාසයක් නැත්නම් ඔබේ ජීවිතයේ ඇතුලේ එතනින් එහාට පවත්වගෙන යන්න හරිම අමාරුයි. එහෙනම් ගොඩක් අය මොනවද කියන්නේ? පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ යන්නේ. පල්ලි ගිහිල්ලා වැඩක් නැහැ. මේ පල්ලි ගියයි කියලා අපිට කවුද කන්න දෙන්නේ? පන්සල් ගියයි කියලා ස්වාමීන් වහන්සේ අපිට කන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි දාන දෙනවා මිසක අපි කානික දානවා මිසක. දැන් කොතනද වෙනස් වෙන්නට යන්නේ? මට මගේ දෙවියන්ත් එක්ක මට මගේ දර්ශනයත් එක්ක ගමනක් යන්න බැහැ කියලා හිතනවා. මේක තමයි පළවෙනි වැටීම. එනිසා නිරන්තරයෙන්ම ආගමික බව කියන දේ ජීවිතේ ප්‍රැක්ටිස් කරන්න. ඔබ ප්‍රැක්ටිස් කරන්න කොහොම හරි ආගමික බව කියන දේ. දෙවෙනි කාරණාව ඒකෙම ඒ පළවෙනි එක දෙවියන් ගැන විශ්වාසය, B කව ගැන විශ්වාසයක්ද? ඔබ ගැන විශ්වාසයක් තියෙනට වනේ. ඔබ ගැන විශ්වාසයක් නැතුව කිසිම දෙයක් කරන්න එපා. මට සමහර අය ඇවිල්ලා කියනවා ෆාද මේක මං කරලා බලන්නයි යන්නේ, ට්‍රයි කරන්නයි යන්නේ, මං කිනා කරන්න එපා කියලා. කරලා බලන්න කිව්වොත් වැරදෙනවා. ඒ කියන්නේ ඩවුට්. අපි ඉංග්‍රීසියෙන් කියනවා in your doubt you should not act. ඔබට සැකයක් තියෙනවා නම් ඒක ඇත්තක් කරගන්න බෑ ඔබට. ඒ නිසා ඒ වෙලාවේ මේ වැඩේ කරන්න එපා සැකයි නම් කියලා. දැන් අපි මොනවද කියන්නේ? මේක හරි කරලා බලන්නම්කෝ ෆාද. කුකුල් පැටව ටිකක් හරි ඇත්ත කරලා බලන්නයි යන්නේ. බලන්න ගියාම බලන්න යන්නේ කුකුල් පැටව ටික මැරලා යනවා. එහෙනම් දැන් මේ ආකල්පමේ වෙනස අවශ්‍යයි. එහෙනම් ඔබ කියන්නට ඕනේ මම අත ගන්න හැම දෙයක්ම සාර්ථකයි. මම කරන හැම දෙයක්ම හරි යනවා. ඇයි ඒ? මං ගැන මට විශ්වාසයක් තියෙනවා. මං ගැන මට විශ්වාසයක් තියෙනවා. තුන්වෙනි විශ්වාසය. කවුරු ගැනද තියෙන්නට ඕනේ? අසල්වැසිය ගැන විශ්වාස කරන්නට ඕනේ. තනියම ජීවත් වෙන්න පුළුවන්ද කාට හරි? බැහැ. එහෙනම් දෙවියන් ගැන විශ්වාසයක් තියෙනට ඕනේ. ඔබේ දර්ශනය ගැන විශ්වාසයක් තියෙනට ඕනේ. ඊට පස්සේ ඔබේ ජීවිතය ගැන විශ්වාසයක් තියෙනට ඕනේ. ඔබේ අසල්වැසිය ගැන විශ්වාසයක් තියෙනට ඕනේ. මේක තිබුණම තමයි හරියන්නේ. මම කිව්වනේ මම පන්ති අන්තිමයා කියලා. මං කිව්වනේ මගේ අම්මයි තාත්තයි ප්‍රින්සිපල් කෙනෙකුයි ටීචර් කෙනෙකුයි කියලා. හැබැයි ඒගොල්ලෝ මට පුංචි විශ්වාසයක් දුන්නා. මොකද විශ්වාසය? මම මේ පන්තියේ අන්තිමයා වෙලා ගෙදර එනකොට ගණන් වලට ලකුණු 3යි තියෙන්නේ. හැබැයි අම්මයි තාත්තයි මට කවදාවත් ගහලා නැහැ. කිසිම දවසක ගහන්නේ නැහැ. නේ ගහන්නේ නැහැ. මල්ලිටත් ගහලා නැහැ.
මම අපි දැකලා නැහැ අපිට ගහනවා බයිනවා නැහැ. ඒකක් අත බිල කරන්නේ නැහැ. දැන් අන්තිම වෙලා එනකොට මොනවද කියන්නේ? එක වචනයක් කියනවා. ඔයාට පුළුවන් පුතේ. ඔයාට පුළුවන් පුතේ. ඔයාට පුළුවන් පුතේ. ඔච්චරම තමයි කියන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. හින්ස මිනිස්සු ඉස්සරහ පිට හැල්ලුවට ලක් කරේ නැහැ පොඩි කාලේ ඉඳලා. මල්ලි පන්දී පළවෙනියන් නිසා ගෙදරට ඇන්ටිලා කවුරුරි ආවොත් කාර්ය අංකල්ලා කවුරුරි ආවොත් මේ රිපෝට් එක ආපු දවසට මල්ලිට කියනවා මේ චුරි පුතේ ගිහිල්ලා රිපෝට් එක පොඩ්ඩක් ගේන්නකෝ. ගෙන ආපු ගා මේකේ 199 AB එහෙම තමයි තියෙන්නේ. අම්මයි තාත්තයි දන්නවා මගේ රිපෝට් එක ගේන්න කිව්වොත් කුඩේ ගුඩු කියලා. එහෙනම් කිසිම දවසක මගේ රිපෝට් එක ගේන්න කියලා කියන්නේ නැහැ. මොකද මිනිස්සු විශ්සරහා පිට ළමයව හැල්ලුවට ලක් කරන්නේ නැහැ. ළමයව හැල්ලුවට ලක් කරන්නේ නැහැ. ඒ නිසා කිසිම දවසක මට කිව්වේ නැහැ මේ රිපෝට් එක ගේන්න කියලා. ඒ වෙනුවට මට මොනවද කියන්න දෙන්නේ? මට මම ඉගෙන ගන්න නැහැ නේ. මම හැබැයි සින්දු කියන්න කැමති, නටන්න කැමති, මේ සෙල්ලම් කරන්න කැමති. ඒ නිසා මට ගෙනන් දෙන්නේ රබන් ගෙනන් දෙනවා, මරකස් ගෙනන් දෙනවා, තල් එක ගෙනන් දෙනවා. ඒ වත මේ මට ගෙනන් දෙන්නේ. මට පොත් ගෙනන් දුන්නේ නැහැ. මල්ලිට පොත් ගෙනන් දීලා කිව්වා ඔයා පාඩම් කරන්න. මට ගෙනලා රබානේ ගෙනලා ගහලා දීලා කිව්වා ඔයා රබන් ගහන්න. නේ. එනිසා පොඩි කාලේ ඉඳලා මාත් මොකද කරන්නේ මට කියනවා ලොකු පුතේ ඔයා ගිහිල්ලා ගේන්නකෝ ආගේ රබන් වෙලා සින්දුවක් කියන්නකෝ. ඉතින් මිනිස්සු ඉස්සර අපිට මාත් මොකද කරන්නේ මම දන්නේ මේ කරකාර බංගාලා පුංචි හාමිනේ වලව් වෙන් දැන් කීකී මාත් සින් කරනවා. එනිසා හැම කෙනාම කියලා ගියා පුතේ ඔයා ලස්සන සින් කරානේ. මට හීනමානයක් ආවේ නැහැ. මාව කන්ඩෙම් කරේ නැහැ. අද දෙමව්පියෝ ඉස්සල්ලාම කරන්නේ අපේ ගෙදර ඉන්න අයම තමයි අපිව කන්ඩෙම් කරන්නේ. අපිව පල්ලහැට දාන්නේ. අපිව තුච්ච කරන්නේ. ඕකට බැහැ කියයි, මේ යකා කියයි, බූරුවා කියයි, ගොනා කියයි, මීහරක කියයි. නේ. එහෙනසා අර වටිනාකම නැති කරලා දානවා. පුළුවන් කියන්න කෙනාව බී කරන්නේ නැහැ. එහෙනසා අර මගේ ඔළුවේ ඉන්න කෙනා එළියට එන්නේ නැති නිසා එයාව හැල්ලුවට ලක් කරලා දානවා. එහෙනම් අම්මයි තාත්තයි ප්‍රින්සිපල් කෙනෙක් ටීචර් කෙනෙක් වශයෙන් මේගොල්ලෝ මාව හැල්ලුවට ලක් කරන්නට ඕනේ. මාව නම් කොහෙත් ගිහිල්ලා මේ ෆාදර්ස්ලට බාර දුන්නෙත් නැහැ. මෙයා මෝඩෙක්, මෙයාට පොඩ්ඩක් බ්ලස් කරන්නකෝ මොලේ එන්න කියලා. එකම දෙයයි කිව්වේ යාට පුළුවන්. ඔයාට පුළුවන් පුතේ, ඔයාට පුළුවන්. එහෙනම් ජීවිතේ වෙනස් වෙන්නේ එතන තමයි. ඔබ කියනවා නම් ඔබේ මහත්තයාට ඔබට පුළුවන් කියලා. මම තමයි සාමාන්‍යයෙන් ඇත්තටම එක්කෙනෙක් හදන්න ඕන නම් කොයි කාලේද හදන්න ඕනේ? දැන් මෙතන ඉන්න බඩ දරුවෝ අම්ම කෙනේ මේ දරුවව තමයි හදන්නේ. බඩ ඇතුළ ඉස්සන් තමයි ඉන්නේ හදන්නේ. දැන් අපි ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එක ඔය ගෑනු ළමයි මෙච්චර කල් ඔය එකපාරටම එළියට ආවේ නැහනේ. ඉන්නවද කියලා දන්නෙත් නැහැ ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එක. සුපුවත් තරණ්ඩ ගෙනල්ලා ඒගොල්ලන්ග මොකද කරේ? ආයෙත් නිදි කරා. මේ ඔය චමර්ලෑම දැන් 100 ගණන් ගහන්නේ. ඒගොල්ලන් ඔක්කොම ළම නිදි කරා. නිදි කරලා මොකද කරේ? ආයෙත් යටි මනසට ගිහිල්ලා ඒ අපේ තියෙනවා pain body and energy body කියලා දෙකක් තියෙනවා. ඒ නිසා මේ වේදනාත්මක මතකය සහ ශක්තිය ලැබෙන මතකයන් තියෙනවා. අර වේදනාත්මක මතකය නිදි කරලා අයින් කළ දැම්මා. මේක අයින් කරපුවම තමයි ඔබ බලවන්ත වෙන්නේ. නැත්නම් අපි මොකද වෙන්නේ? අර වේදනාත්මක මතකයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි මම හැමදාම කියන්නේ ගහන්නම එපා. කිසිම දවසක කවරට කාටවත් ගහන්න එපා. ඔබේ දරුවට අත උස්සන්න එපා. අපේ දෙමව්පියෝ දන්නේ නැතුව මොකද ගන්න? වේවැලක් පෙන්නලම තියෙනවා, එල්ලලා තියෙනවා. නේ, කන්න දෙන්නේ නැහැ උඹට. නේ, ඊට පස්සේ ගහන එකමයි කරන්නේ. එළවලව ගහනවා, ළමයා දුවනවා, අම්මා පිටිපස්සෙන් දුවනවා. ජීවිතේ ගහලා ඉස්සරහට ගන්න බෑ, ගහලා ගන්න බෑ. ඇප්‍රීෂিয়েට් කරලා අගය කරලා තමයි ඉස්සරහට ගන්න පුළුවන් වෙන්නේ. එනිසා තමයි අපි වැරදි කරපු මොහොතේදී පුංචි කාලේ අම්මයි තාත්තයි මොකද කරේ? ටොෆියක් ගෙනන් දෙනවා, චොක්ලට් එකක් ගෙනන් දීලා වැරදි කරපුවාම. නේ, හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ. බදාගෙන කිස් එකක් දෙනවා. නේ. ඔගලෙන් දරුවට කිස් කීයක් ඕන දවසට? දවසට කිස් කීයක් ඕන දරුවෙකුට? පුංචි දරුවෙකුට, අද දරුවෙකුට කීයක් ඕනද? හාදු. සාමාන්‍ය කීයක් ඕනද? සාමාන්‍යයෙන් 8ක් ඕනේ. 8ක් ඕනේ. ඒක දෙන්න ඕනේ කොහමද? එහෙමද දෙන්නේ දැන්? නැහැ, දැන් සුම්මා දෙන්නේ. උම්මා කියලා කියපු ගමන් ඔබ ළඟ තියෙන ශක්ති ප්‍රමාණය අරගෙන ඒ ළමයට දානවා. දැන් එහෙම ශක්තියක් දෙන්නේ නැහැ නේ. දැන් ෆ්ලයින් කිස් දෙන්න කියන්නේ පොඩි කක් දෙන්න පුතේ ෆ්ලයින් කිස් එකක්. නේ, කිසිම එනර්ජියක් නැහැ, කිසිම ශක්තියක් නැහැ. අපේ දරුවට ඔබ ළඟ තියෙන ඒ ජීව ශක්තිය දෙන්නේ නැහැ. උම්මා අටක් ඕනේ.
ඔබට කීයක් හම්බ වෙනවද දවසට? ඔබට කීයක් හම්බ වෙනවද? අහන්න බලන්න. උගලන්ට කීයක් හම්බ වෙනවද? ඔබට අඩුම ගානේ දවසට 14ක් උගලේ හම්බ වෙනවද? මගේ දෙයියනේ ෆාදර් කිස් කෙසේ වෙතත් කොකිස් එකක්වත් නැහැ. එතකොට දැන් අපිට මේ එනර්ජයිස් වෙන්න, බලවන්ත වෙන්න, ශක්තිමත් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා ගිහිලා. අපි කතා කරන්නේ අපි දුර්වල මිනිස්සු වාද අපේ ගෙදරට කවුරු හරි හුණියම් කරලා පාද. එතකොට මේ වෙනසක් ඇති වෙන්න මේ මොහොතේදී අවශ්‍යයි. ඒ නිසා ඔබේ ජීවිතේ දෙවනි සිස්ටම් එක ඉගෙන ගන්නට ඕනේ. හොඳ විශ්වාස පද්ධතියක් තියෙන මිනිස්සුන්ට ඊට පස්සේ කරුණ තමයි විශ්වාස පද්ධතියත් එක්ක ධනාත්මක චින්තනයක් තියෙනට ඕනේ. ධනාත්මක චින්තනයක්. එනිසා මං කිව්වේ ඔබට මට කවුරු හරි කියනනම් රුපියල් 2000ක් දෙන්න, මාසෙකට 2500ක් දෙන්න, ඔයා මේ මොහොතේදී අඩු ආදායම් ලාභියෙක් වශයෙන් ඉන්න කියලා කිව්වනම් කරේ මන්න බෑම කියනවා. ඇයියේ මම 2500ක් දීලා දුර්වල කරන්න යන්නේ? ඔබ මට ඇහුවා අද අද මගෙන් ඇහුවා නම් කාර්ය නේ, මම කාට හරි කතා කරා නම් කාර්ය කෙලින්ම මිලියන ගණන් තමයි දෙන්නේ. මම තේවත්තේ මේ ඔබ ගිහිලා දැකලා තියෙනවද දන්නේ නැහැ, බැසිලිකාවේ හදලා තියෙනවා මම ලූර්දු ගුහාව වගේ. ඒක උඩ හැදුවා, එකක් ගිහිලා බලන්න. ඒක හදන්න මට එක්කෙනෙක් තමයි සල්ලි දුන්නේ නේ. ඒක මහත්යෙක් සල්ලි දුන්නේ. කොච්චරක් දුන්නද? ලක්ෂ 1068ක් දුන්නා. ලක්ෂ 1068ක් එක්කෙනෙක් දුන්නා. දීලා වෙන තාමත් දෙනවා මට. දීලා කියනවා ෆාද ගෙවල් 100කුත් හදන්න ෆාද, මම ඔයාට උදව් කරනවා. එහෙස ජීවිතේ කියන්නේ මේ මොහොතේදී ඔබ ධනාත්මක නම් ධනාත්මක මිනිස්සු ඔබ වට කර කර දෙනවා, හොල්ල හොල්ල දෙනවා, ඔඩොක්කොටම දානවා. අපි මොනවද කියන්නේ? අනේ දුල් දීලා ගියේ 500යි. දීලා ගියේ 500යි. මොකද 500 කොඩොක්කුවක් තියෙන එච්චරයි නැද්ද? නැති බැරි ඔඩොක්කුවක් නේ තියෙන්නේ. තියෙන ඔඩොක්කුවක් වුණා නම් කාරිය හොල්ල හොල්ල දෙන්නේ. ඒ නිසා අද මේ මොහොත වෙනකොට අපි දුර්වල මිනිස්සු වෙලා, අපි දුර්වල වෙලා. එහෙනම් ඔබ දුර්වල මිනිස්සෙක් වශයෙන් 20කට දැම්මත් 20ක හම්බෙන්නේ නැහැ නේ. මං කිව්වා මේ තව දවස් කීපයකින් බංග්ලාදේශ යනවා, දෙසැම්බර් 12 වෙනිදා ආයෙත් නිව්සීලන්ත යනවා නේ. එනිසා ආයේ ජීවිතය කියන්නේ හැම තැනකම ඔබ අඬ ගහලා ගන්න. වීසාවල කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙනකොට මල්ටිපල්මයි දෙන්නේ. මේ ඇමරිකාවට ගිහිල්ලා ගිහිල්ලා එන්න කියලා 10කටම දෙනවා. කැනඩාවට ගිහිල්ලා ගිහිල්ලා එන්න කියලා 10කටම දෙනවා. අපි මෙහෙ ඉඳගෙන අපි කවදද ඉතාලිය යන්නේ යන්නේ කිය කිය ඉන්නවා. අයියේ කොතනද වෙනස් වෙන්නට ඕනේ? කවුද වෙනස් වෙන්නට ඕනේ? It's you. Hey, oh bhai, oh bhai, oh bhai. ඔබ ධනාත්මකව හැම දෙයක් හිතපු දාට ඔක්කොම වෙනස් වෙනවා. මට මතකයි එක්තරා ගෙදරකට ගියා. මේ සිස්ටර් කෙනෙක් මාව එක්කරගෙන ගියා ඒ ගෙදරට. ගෙදරට එක්කගෙන ගිහිල්ලා කියනවා, අනේ ෆාද අපේ මල්ලිගේ කුකුල් බිස්නස් එකත් ඔක්කොම ඉවරයි. මේ මොහොතේදී කුකුල් කොටුවත් මේ මොහොතේදී සම්පූර්ණයෙන්ම කඩාන වැටලා දැන් ඉතින් ඒගොල්ලන්ට ජීවත් වෙන්නත් බෑ. මිනිස්සු හුණියම් කරලා ෆාද කියලා මල්ලි කියනවායි කියලා කිව්වා. ඉතින් මං කුරුණෑගල පැත්තේ. ඉතින් මං ගියා. සිස්ටර්නි මං තාමනේ යන්නේ නැහැ ගෙවල් වලට. සිස්ටර් නිසා මං ගියා නේ. සිස්ටර් නිසා මම ගියාම දැන් ගෙදරට ඇතුල් වෙන තැන ගේට්ටුව ගාව වාහනේ නතර කරපුවම මම බැලුවා ගෙයක් ඇතුළටද යන්නේ කැලෑවක් ඇතුළටද කියලා. ඇයි ඒ තනකොළ කපලා නැහැ නේ? ගෙදර මිදුලේ තනකොළ කපලා නැහැ. ඒ නිසා මොකද කරන්න වෙන්නේ? තරපයි ඉඳිද දන්නේ නැහැ කියලා බයෙන් උස්ස උස්ස තමයි කකුල තියන්න වෙන්නේ. ගේට්ටුවක් කඩාගෙන වැටලා තනකොළ ටික කපලා නැහැ. ගේ ගාවට ගියලා ගේ ඇතුලේ දැක්කා විතරයි මයි ගොඩ් නේ. ඇයි හැම තැනම කිලුටු, හැම තැනම ඇඳුම් නේ. එහෙනස දැන් ඔබ ඇඳුම් හොදලා ඉවරලා කොහෙද ගෙනම් දාන්නේ? තමහරට ඇඳේ ගෙනම් දානවා. පුළුවන්ද? බෑ. නමලා තියන්නට ඕනේ. ඒක ඇඳේ ගෙනම් දැම්මොත් ඔබේ අල්තාරයේ තමයි, ස්වාමි කෙනෙක්ගේ අල්තාරයේ තමයි පූජාසනේ පුදසුන. ඔබේ ගෙදර අල්තාරයේ තමයි ඔබගේ ඇඳ. ඔබගේ ඇඳ ලස්සන තියෙන්නට ඕනේ. ඒක පැලක් වෙන්නට පුළුවන්. ඒක පොල් රතු වලින් හදපු තැනක් වෙන්නට පුළුවන්. හැබැයි ඒක ඇතුලේ ඒ පිරිසුදුකම ලස්සන තියෙන්නට ඕන. සාතන් හරිම සූක්ෂමයි. සාතන් හැම වෙලාවෙම ජීවත් වෙන්න හදන්නේ මේ කිලිටි තැන. අපි කියනවා අපි දුප්පත් නිසායි පාද අපි මෙහෙම ඉන්නේ. නැහැ. ඔබ නටබුන් ඔබේ අතට හම්බුණත් ගොඩ නගන්න පුළුවන් ආකල්පයක් තියෙන්නට ඕනේ.
ඒ ඔබේ අතේ තියෙන්නේ. ඉන්සා මං ඒ ගෙදර මං බැලුවා වටේම පින්තරු කරලා නැහැ ගොඩක් කාලයකට. ඔක්කොම ගරාගෙන වැටලා පාට ගිහිල්ලා පුස් කාලා. නේ මං ඇහුව පින්තරු කරන්නේ නැද්ද ගේ? නෑ ෆාද, වැඩක් නෑ ෆාද. මොනවා කරත් මොනවා හිතුවත් හරියන්නේ නෑ ෆාද. මේ භූමියේ පුදුම දෝෂයක් ෆාද මේක තියෙන්නේ කියලා. මං ඇහුව පොඩි උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මගේ බර්ත් එකේ වෙලায় සල්ලි තිබුණා. මං සල්ලි අරන් දීලා කිව්වා, "ඔහට පුළුවන්ද පුතේ, මං ආයේ එන්න ඉස්සර මේ ගේ පේන්ට් කරන්නට ඕනේ ලස්සනට. ඉස්සරහා තනකොළ ටික ඔක්කොම ලස්සනට කපන්නට ඕනේ. ලස්සනට තියාගන්නට ඕනේ මිදුල." මේක තමයි කිව්වේ. නේ කියලා ඉවර වෙලා සල්ලි දීලා මං ආයේ කුංජි යක්ඥවකුත් කියලා මම යන්න ගියා. නේ ඊට පස්සේ මම ආයෙත් මාස ගානකින් පස්සේ ඒ පාරේ මට යන්න තිබුණා. මතක් වුණා මේ ගේයක් මෙහෙම බ්ලස් කරානේ මෙතනද ගියානේ කියලා. අඳුර ගන්න බෑ. ඇයියේ ලස්සනට වැට දාලා ලස්සනට ගේට්ටුවක් දාලා අතුලට ගියාට පස්සේ වාව් කුකුල් කොටු හදලා තවත් පැටව් දාලා දියුණු වෙලා හොඳටම මං ඇහුවා මොකද කරගත්තේ ෆාද ගේ පේන් කරාට පස්සේ ඔක්කොම හරි ගියා ෆාද. අපි සමහර වෙලාවට අපේ ජීවිතවල අපි දන්නේ අපි දුප්පත් කියලා විතරයි. හැබැයි ඔබේගේ ස්වර්ගයක් කරගන්න පුළුවන් වෙන්නේ ඔබටයි. ඔබ ඒක ලස්සන පිළිවෙලට මල් ගහක් හිටවල ලස්සන තියපු වෙලාවේ ඉඳලා මේ මොහොතේදී ඔබට හැම දෙයක් වෙනවා. ඉතින් සුපුවත් ගන්නට කවුරු හරි අතුල් වෙනකොට මම ඒකේ ටයිල් එක දාලා තියෙන්නේ රතු පාට ටෙරාකොටා දාලා තියෙන්නේ. ඇයියේ රෙඩ් කාපට් එකෙන් ගන්න ඔබ ඇතුළට. රතු කාපට් එකකින් තමයි ඇතුළට ගන්නෙ. ඒ නිසා තමයි සුපුවත් ගන්නට කිසිම දවසක අගහිඟකමක් නැහැ. හැමදාම කොහෙන් හරි හම්බ වෙනවා හැම දෙයක්ම. නේ එනිස තමයි මට ස්කූල වලට උදව් කරන්න පුළුවන් වෙන්නේ, ස්පිතාල හදන්න පුළුවන් වෙන්නේ, මේ මීගමී ආයිසියු එක හදන්න එකේ ඇනවුන්ස්මන්ට් එකයි දුන්නේ. මම බිලසුන්න කිව්වා ප්‍රියාදර සහෝදර සහෝදරිනී අපි ආයිසියු එකක් හදන්නට ඕනේ ඔබ දායක වෙන්න කියලා. මේ 168ක් දුන්නා මට මිනිස්සු ගෙනල්ලා ආයිසියු එක හදන්න කියලා. ඔටෝමැටික් වෝඩ් එක හදන්න ඕනයි කියපුවාම ඒකේ ඇනවුන්ස්මන්ට් එකයි දුන්නේ. දා දවසේදී ඔටෝමැටික් වෝඩ් එකක් ඒකේ ඇඳවල 26ක් දාන්නට ඕනේ කියලා මීගම ස්පිතාලේ ගොඩනගන්නට ඕනේ කියලා මිනිස්සු දායක වුණා. ඔබ මේ මොහොතේදී විශ්වාස කරන්න ධනාත්මකව ඔබ කවුද කියලා ඉච්චරයි. ඔබ ඍණාත්මක පුද්ගලයෙක් වුණොත් අතේ ජීවිතේ ඉන්න ඔක්කොම ඔබගෙන් ඇත්තලා යනවා. ඔබ ධනාත්මක නැව ඔබ හොල්ල හොල්ල හොය හොයම එනවා එන්නකෝ අපි ගාවට එන්න කියලා. එනිසා තුන්වෙනි දේ ස්ටෙප් එක ආකල්පමේ වෙනසක් ඇති කරන්නට ඕනේ. ධනාත්මක ආකල්ප තියෙන්නට ඕනේ. මට චුට්ටක් කියන්නකො මෙතන ඉන්න දුප්පත් මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? දුප්පත් අය කොච්චරක් ඉන්නවද මෙතන? මහත්යෝ හැරලා බලන්නකො පිටිපස්සේ. එනිසා තනස වලින් දෙන අර කාඩ් එකට දෙන සල්ලි ඔක්කොම කපන්න. මම ඔබ ගැන සතුටුයි. එහෙනම් ගහනවා ලොකු අප්පුඩියක් දැනෙන්න ගහනවා හැකට බඳින මනසට ආත්මයට දැනෙන්න ගහලා කියන්න. යස්! මේක තමයි ඕනේ. මේක තමයි ජීවිතේ ඕනේ. එනිසා අකල්පමේ වෙනසක් තියෙන්නට ඕනේ. නැත්තම් කාරිය මනෝවිද්‍යාත්මකව ඔබ එකපාරක් දුප්පත් කිව්වොත් කීපාරක් දුප්පත් වෙනවද? තුන්පාරක් දුප්පත් වෙනවා. ඔබ දෙවෙනි පාරක් මම දුප්පත් කියලා කිව්වොත් කීපාරක් දුප්පත් වෙනවද? තුන්පාරක් නෙමෙයි හත්පාරක් දැන් දුප්පත් වෙනවා. ඔබ තුන්වෙනි පාරක් මම දුප්පත් කෙනෙක් කියලා කිව්වොත් කී බාරක් දුප්පත් වෙනවද? 21 පාරක් දුප්පත් වෙනවා. එහෙනම් හිතලා බලන්න ඔබේ ජීවිත කාලේ ඔබ කියන වෙලාවට මොකද වෙන්නේ? පල්ලහැටම එනවා. කවුරු හරි ඉන්නවද මං දුප්පත්තනේ කියලා පොසත් වෙන කවුරු හරි ඉන්නවද? නැහැ. ඒකයි වෙනස. ආකල්පමේ වෙනසක්, චින්තනයේ වෙනසක් අවශ්‍යයි. එහෙනම් අද ඉඳලා ජීවිතයට කියන්න බෑ. නැත්තම් මොනවද කියන්නේ? පපුවත් අල්ලගෙන කියන්නේ. අපි නම් දුප්පත් සර්. පපුවත් අල්ලගෙන කියනවා දුප්පත් කියලා. නැහැ. එහෙනම් මේ ලෝකේ ඉන්න පොහොසත්ම කෙනා ඔබ කියලා කිව්වොත් විතරයි ඒ පොහොසත්කම ඉන්නේ. බැංකුවකින් ගිහිල්ලා ඉක්මනටම ණයක් ගන්න පුළුවන් ඉන්නේ පොහොසත් කෙනෙකුට දුප්පත් කෙනෙකුට? කාටද? පොහොසත් කෙනෙකුට නේ. දුප්පත් කෙනෙක් ආවම ආය හරවල අරනවා. මදිනේ. සාක්ෂියද ගේන්නකෝ. අරක ගේන්නකෝ. මේක ගේන්නකෝ. කොච්චර වද දෙනවද? පොහොසත් නංකාරිය ගෙදරද ගිහිල්ලා අහන්නේ අපෙන් ලෝන් එකක් ගන්න නැද්ද? ගන්නකෝ. අපි දෙන්නා අඩුපොලියට දෙන්නා. ඔබ ඔබේ ශරීරයේ නික්මෙන එකයි මං කිව්වේ. අවුරාව
ඒක ඍණාත්මකයි නම් ඔබේ ජීවිතය ඍණාත්මකයි ඔබේ අවුරාව ධනාත්මකයි නම් ආකල්පමේ වෙනස ඇති වෙනවාමයි. ඒ නිසා අපේ දේශයේ දුප්පත් නැහැ. අපේ දේශයේ ආකල්පමේ වෙනසක් ඇති වෙලා නැහැ. ඡන්දවල මේ දවස්වල මේ මොහොතේදී මේ ස්ටේජ් ගහනවා. හැබැයි එක එක්කෙනාගේ අඩුපාඩු කියනවා මිසක කුණුහරප කියනවා මිසක ජීවිත වෙනස් කරන්නේ නැහැ. ආකල්පමේ වෙනසක් ඇති කරන්නේ නැහැ. චින්තනයේ වෙනසක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා චින්තනයේ වෙනසක් ඇති කරන්න ඔබ මගෙන් ඇහුවත් කාර්ය පාදේ දැරල් මස්මාලු කනවාද කියලා නැහැ. මම වෙජිටේරියන් කෙනෙක් වශයෙන් තමයි ඉන්නේ. නේ වියර් බියර් ටිකක් හරි වයින් ටිකක් හරි බොනවද කියලා හෙවොත් නෑ. කවුරුර කියනවා නම් කාරිය ෆාද ඔයාට හැමදාම ලක්ෂ 10ක් දෙනම් බියර් චුට්ටක් බොන්න කියලා මම බොරේ ගන්නෑ. නේ මම කියනවා ලක්ෂ 10 තියාගන්න මම බියර් බොන්නේ නෑ. ඇයියේ මම දුර්වල මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඒ බියර් ටිකක් අරගෙන වයින් ටිකක් අරගෙන මේ මොහොතේ අරක්කු ටිකක් බීලා මොකද දෙයියනේ මම දුර්වල කරක්රක් වෙන්නේ. ඊට පස්සේ මම හිතන බදන දේවල් එකක්වත් හරියන්නේ නෑ නේ. මගේ ජීවිතේ මං දුර්වල කරගන්න මං කැමති නැහැ. නමුත් අපි මොකද කරන්නේ? අපි දුර්වල වෙන්නට යනවා. අපි අඩුපාඩුකම් තියෙනවයි කියලා, අපි ප්‍රශ්න තියෙනවයි කියලා තව තවත් අපි අසරණ මිනිස්සු වෙන්නට යනවා. එහෙනම් ජීවිතේ කිසිම දවසක දුප්පත් කියලා කියන්න එපා. එහෙනම් සම්බුද්ද කියන්න ඕනේ මම පොහොසත් කියලා. එහෙනම් පොහොසත් අපිට කතා උස්සන්න බෑ. මම පොහොසත්. හොඳට හදුවා උඩට යනෝනේ ඉන්ටර්වියු එකකට ගියොත් නම් ෆේල් වෙනවා. වාව් ප්‍රයිස් ද ලාඩ් ප්‍රයිස් ද ලාඩ් ගාන මලක පොඩියක් මම පොහොසත්. හැබැයි මේක ටෙක්නික් එකක් නේ. දැන් මේක ටෙක්නික් එකක්. දැන් මේක යටි මනසට දාන්න ඕනේ. උඩු මනසේ මම පොහොසත් කියලා දැන් ගියට වැඩේ හරියන්නේ නැහැ. උගල ගිහ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කියයි අනේ පාද අපි ගෙදර ගියා පොහොසත් උන්නේ නැහැ නේ පාද. දැන් මේක කොහොමද දාන්නේ? මේක දාන්නේ මේ විදියටයි. නේ 1 2 3 කියපු ගාම්ම විසිකලා දානට ඕනේ. මම පොසත් කියලා විසිකරන්න මුළු ලෝකෙටම විසිකරන්නට ඕනේ. දෙවි ආයේ තව පොඩක් හයියෙන් මම පොසත්. තවත් හයියෙන් මම පොසත්. තවත් හයියෙන් මම පොසත්. මුළු ලංකාවටම හෙන්න මම පොසත්. මුළු ලෝකෙටම හෙන්න මම පොසත්. ඉත අප්පුඩියක් ගහලා අයිති කරගන්නට ඕනේ. හැබැයි හෙදැම් පස්සේ ආයේ දුප්පත් වෙන්නම් වෙන්නේ නැහැ ඒකයි අප්සෙට් එක. දැන් අපි ලෝකයට ගහ 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 කියන්නේ පොලිමේ ඉඳලා යන්නේ අනේ අපි දුප්පත් කියාගෙන. ඉතින් අන්තිමට 2000ක් විතර අරගෙන උසස් වේදාගෙන යාන්තම් ඇති 2000ක් දුන්නා මේ අවුරුද්දෙත්. 500ක් වැඩි කරන්න. හා හා thank you very much. අපි දුප්පත් වෙලාම ඉන්නම්. නේ. කවදද ඔබ පොසත් වෙන්නට යන්නේ? කවදද ඔබ පොසත් වෙන්නට යන්නේ? ඔබේ දරුවා කවදද පොහොසත් වෙන්නට යන්නේ? ඔබට උරුම විශ්ව දේ දරුවට දෙන්නද යන්නේ? නැත්නම් ඒ දරුවට ඔබ මේ මොහොතේදී ආකල්ප මේ වෙනසක් ඇති කරලා ඒ දරුවගේ ජීවිතේ හිතන බදන දේවල් ඔක්කොම හරියන්නද යන්නේ? එහෙනම් මේ ආකල්පේ වෙනස් කරන්න. දැන් ඒක දාන්නේ නැහැ ටෙක්නිකලි. ගෙදර ගිහලා දාන්න. මේ අද ගෙදර ගිහලා විසි ගන්න. මම පොහොසත් කියලා දාන්න. නේ. ඔබ මගෙන් ඇහුවත් කාර්ය මම උදේ නැගිට්ටම ගුඩ් මෝර්නින් කියන්නේ මට තමයි. මං කාටවත් ගුඩ් මෝර්නින් කියන්න යන්නේ නැහැ ඉස්ලාම්. නේ මං කන්නඩිය ගාවට ගියාම කන්නඩිය බලාගෙන ගුඩ් මෝර්නින් ඩැරල් ගුඩ් ඩේ ටු යූ කියේ මම මාත් එක්කම හිනා වෙනවා. ඔගොල්ලෝ හිතයි බිස්සෙක් නේ කියලා. මට ගුඩ් නැත්තම් කාර්ය මං කොහොමද මිනිසුන්ට ගුඩ් කරලා දෙන්නේ? නේ එහෙනම් දැන් ඔෆිස් එකට ආපම ඔගොල්ලෝ දන්නවද නැත්තම් කොහොමද කියන්නේ? දැන් මට ගුඩ් නැහැනේ මං නැගිනකොට කොන්ද එපා වෙලා තියෙන්නේ කියලා තමයි අදත් වැඩට යන්නේ. Good morning. Morning. Ning. Antima ning idara ehenne. Ning. Ne good ne. Ne. Dan me awa dakkar passe medana amma kene kisara innawane. Man yata kemathi ne hage mugo. Ning. Okay ge hati. Enda me hadumata athule nathi good ekak kohoma denne? Oba gawa nathi de oba kohomada dennada yanne? මේක වෙනස් වෙන්න ඕනේ නැද්ද? එහෙනම් උදේ පාන්දර නැගිට්ටම ඔබට ඔබ සුබපතන ඔබව ඔබ පිළි අරගෙන ගුඩ් මෝර්නින් කියන්නේ. හැබැයි රෑට මන් නිදාගද්දිත් පුරුසන් කියලා නිකන් නිදාගන්නේ නැහැ. ඒ නිසා මම මොකද කරන්නේ? රෑට නිදාගන්නකොට හැමදාම අප්පුඩි ගහනවා. නේ. නියමයි ඩරල් අද ප්‍රෝග්‍රෑම් එක හොඳට කරා. නියමයි. කීපි ඩප් කීකේ කංග්‍රැචුලේෂන්ස් කීකේ මටම ගහනවා. අයියේ නැත්තම් රෑ වෙනකොට එකෙක් නැහැ මට අප්පුඩි ගහන්න. ඉන්නවද ඔයගොල්ලන්ට? නේ මහත්තයා පුඩි ගහන රෑ වෙනකොට සුදු ඔයා රෙදිත් හොදලා සුදු thank you සුදු ළමයිවත් බලාගත්තා කුකු පැටව ටිකත් බලාගෙන නැහැ එකෙක් නැහැ අපුඩි ගහන්න. ඒ නිසා අද ඔබ ඔබ අද රෑට ගිහින් අපුඩි ගහන්න.
නේ හදරයට ගිහිල්ලා අපුඩි ගහපුවා මහත්තයා ආයි මොකද වෙලා තියෙන්නේ නෑ මම ආව අගේ කරගන්නවා නේ අල්ලපු ගෙදර මිනිස්සු තායි මොකද නේ ඊයර ඔයගොලු අපුඩි ගැහුවේ අපි අගේ කරගන්නවා අපි අගේ කරගන්නදි ජාතියක් වෙලා දැන් අපි අගේ කරගන්නේ නැහැ අපි දුක බෙදා ගන්න සම්ඩුව එළියට ඇවිල්ලා කෑ ගහලා කුණු වරප කියපු අය එනිසා ජීවිතේ වෙනස් වෙන්න ඊළඟ අකල්පය ඔබේ ජීවිතේ ඇති කරගන්න ඕනේ මොනවද නැහැයි කියලා කියන්න බෑ ජීවිතේටත් ඔබ නැහැ කියලා කිව්වොත් මොනවද වෙන්නේ නැත්තට නැති වෙනවා දැන් ඒක නෙමෙයිද කරන්නේ නැහැ අනේ නේ මහතුරු පඩි ගත්තට පස්සේ වයිෆ්ට දීලා බලන්නකෝ නේ වයිෆ්ට නම් ගිහිල්ලා පඩිය ගිහිල්ලා දීලා බලන්න දීලා ඉවර වෙලා ඔබ කියන්නකෝ රත්තරන් අපි ට්‍රිප් එකක් යන්න යන යාළුවෝ ටික නේ මට දෙන්නකෝ රුපියල් 5000ක් 10000ක් කරලා දෙන්නකෝ නෑ අනේ සිටුදු දැම්මා කඩේට දුන්නා නේ ඊට පස්සේ අරවා මේ ඔක්කොම කියලා නෑ බොරු කියන්නේ සීන් සාරි පොඩට ගහලා හංගලා තියාගෙන නැහැ කියනවා තියාගෙන නැහැයි කිව්වට පස්සේ මොකද වෙන්නේ නැත්තට නැති වෙනවා ඒ සල්ලියක හදිස්සිය ළමයා අසනීප වෙලා අන්තිමට කියලා ડોක්ටර් පූජා කරලා එනවා ඒකයි වෙන්නේ නැහැ කියන මිනිසුන්ට ගෙදර සල්ලි හිටින්නේ නැහැ තියෙනවයි කියන මිනිසුන්ට විතරයි සල්ලි හිටින්නේ ඉත කිසිම දවසක ඔබ නැහැ කියලා කියන්න එපා ඔබට හැම වෙලාවෙම තියෙන කෙනෙක් තියෙනවාම කියලා කියන්නේ ඒක තමයි වෙනස් වෙන්නේ තුන්වෙනි පාපේ කරන්නත් එපා මොනවා තුන්වෙනි පාපේ අකල්ප මේ පාපය තුන්වෙනි පාපය නේ බහැන්නේ හැම එකදම බහැ නේ ඔබ මට නටන්න කිව්වොත් මම නටනවා නේ මට හදිස්සි කරවල නටන්න කිව්වොත් මම බාරද නටනවා නේ කැන්ඩින් නටන්න කිව්වොත් කැන්ඩින් නටනවා මූන් වොක් එකක් දාන්න කිව්වොත් මූන් වොක් එකක් දානවා ආයි කියන්නේ අයියෝ ෆාදර් කෙනෙක් නේ එහෙම පුළුවන්ද නැහැ මේ මට ගිනිවලල්ලෙන් නේ මන් දන්නේ මේ දවස්වල පයින්න බලන් දැන් 53 නමුත් මන් ගිනිවලල්ලෙන්ුත් පයින්නවා ෆයිලිම්බු කරනවා නේ ගින්දර කඩේට දා ගන්නවා නේ එනිසා බැහැ කියන කඩන්දරයක් නැහැ නේ ජීවිතේ බැහැ කිව්වොත් කර එතනින් එහාට එන්න බැහැ ගොඩ එන්න බැහැ නේ එනිසා සමහර වෙලාවට මන් දැන් ඔගොල්ලෝ දැක්කනංකාරිය සුපුවත් ගන්න දැක්කනංකාරිය නේ ඒකට මන් පිරෙව්වේ මකුළු මැටි දාලා මකුළු දෙමළැඳි දාලා පුරවපු ගමන්ම ආර්බිෂප් වස්තුල් ගොමිස් එක්ක ආවා හෝටිකල්චරිස් කෙනෙක් ගස්සිට වෙන ප්‍රධානීෙක් ආවා ඇවිල්ලා එක පාටම ඔළුවට අත ගාගත්තා අයියෝ ෆාද කිව්වා බිෂප් හැව්වා ඇයි නෑ මෙයා මකුළු මැටි දාලා නෑ මෙයාට කිසිම ගහක් පැල කරන්න බෑ මේක කිව්වා බැලුවෙත් නෑ යන්න ගියා මම මොකද කරේ මං ජේසුගෙන් ගිහිල්ලා ආවා ජේසුනේ මකුළු මැටි ඔබ වහන්සේගෙද කියලා ජේසු කිව්වා ඔව් කියලා මං ඇහුව ලෝකේ තියෙන ගස් ටිකක් තුමන් ටිකද කියලා. ඔව් කිව්වා මං කිව්වා එහෙනම් මේ මකුළු මැට්ටේ මං ගස් ගනලා හිටවනවා. ගිහිල්ලා හිටෙව්වා දැන් කැලාවක් වගේ. එතන මුන්දල මේ බර්ණං කට්ටුව වත්තට ගිය ගමම ඉස්සලාම කරපු දේ තමයි ගස් 2400ක් හිටෙව්වා. ගස් 2400ක් හිටෙව්වා. දැන් ඒගොල්ලෝ ලස්සනයි. මං ගිහිල්ලා අතගාලා එනවා ඒගොල්ලන්ට. නේ. ඒගොල්ලෝ ලොකු වෙනවා ඒගොල්ලෝ. නේ. හිල්ස ඔබේ අතේ තමයි තියෙන්නේ. ඒවත් දුන්න අයට මම ඊයේ ෆොටෝස් ගිහලා පෙන්නපුවාම එයා කියනවා මේ මොහොතේදී සාපයක් වෙලා අතහැරලා තිබිච්ච වත්ත හරියට පළදරලා හරිම ලස්සනයි නේ. ඒක තමයි වෙනස. ඔබේ ජීවිතය ඇතුලේ බැහැයි කියලා එකක් නැහැ. ඔබේ ජීවිතේ බැහැයි කියලා කෙනෙක් නම් කාර්ය ඔබේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැම වෙලාවෙම අවස්ථාවක් හදාගන්න පුළුවන් කියන දෙයට හැම වෙලාවෙම කියන්න මට පුළුවන් ඔච්චර තමයි වුනේ. ඒ නිසා මේවට සල්ලි යනවද? නැහැ. මේ ආකල්ප මේ වෙනතට සල්ලි යන්නේ නැහැ. චින්තනයේ වෙනතට සල්ලි යන්නේ නැහැ. නේ. ඒ නිසා තමයි මං සාමාන්‍යයෙන් හරි මාසයි ඔගලන්ට කතා ගන්න මේ පවුලක් විදිහට තමයි ඉන්නට ඕනේ. නැත්තම් හරිය අද ගිහිල්ලා ගෙදර ගිහිල්ලා අපිට ඔක්කොම තියෙනවානේ. උඹට පිස්සුද? මොනවද තියෙන්නේ? දෙන්නම හිටියා නම් කපල් සිටියා නම් ජීවිතේ ගොඩ. ඔය දෙන්නම එකතු වෙලා තමයි ජීවිතේ ගොඩ ගන්න. නැත්තම් ගොඩක් වෙලාවට ඔයා යන්නකො රැත්තින්නේ අනතනේ ඔයන්න. මං ඉන්න. ජීවිතේ හැම වෙලාවෙම දෙන්නගේම ආකල්ප හරියට ගැලපෙන්නට ඕනේ. ඒ නිසා තමයි මං සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම්ස් කරනකොට කපල් සිට්‍රිස් තමයි කරන්නේ. ඒ නිසා දෙන්නම උත්සනවා එළියට. උඩට ගන්නවා. උඩට ගත්ත ගම ජීවිතේම ගොඩ එනවා. දෙන්නත් මේ ගොඩක් අය කියන්නේ අයියෝ අපි සුබවත් අල්ලනකොට බින්දුව වැටලා ආවේ දැන් අපි හොඳට ඉන්නවානේ මල්ටි මිලියනස්ලා වෙලා ඇයි ඒ ආකල්ප මේ වෙනසක්
දෙන්නම ඇති කරගන්නට වනේ. භාර්යාව දරුවෝ පවුල්ම ඇති කරගන්නට වනේ. එනිසා රත්තරන් මේ තාත්ති තුතේ හතරවෙනි පාපය කරන්නත් එපා. හතරවෙනි පාපය මොකද්ද? මෙහෙම යනකොට නේ දැන් තුන්වෙනි පාපය තමයි බෑ කියන්න බෑ හැම දෙයක් පුළුවන් කියනවා. හතරවෙනි පාපය මෙහෙම යනකොට කකුල ගලේ හැප්පුණොත් මොනවා කියයිද? මාරයි බං කියයිද? නැහැ. වැදුන ගහම කියනවා කරුමේ තමයි බං. නැත්තම් මෙච්චර කල් මේ ගල තිබුණ වැදුන්නේ නැහැනේ. නැත්තම් ඉතින් පොඩ්ඩක් ඉස්සරහට කියලා කියනවා හුණියම් කරලාද දන්නේ නැහැනේ. එන්සර් අසරණ මිනිස්සු තරම් මේ කොඩි බින පස්සේ යන තවත් කවුරු හරි ඉන්නවද? නේ ලංකාවේ ඉන්න බොහෝසත් මිනිස්සු ටික යනවද ෆයිල් උස්සගෙන ප්ලෑන් උස්සගෙන වටේ? නැහැ. අර අන්ත අසරණයි කියලා ඉන්න මිනිස්සු තමයි තනින් තැනට ගිහිල්ලා නූල් බඳිනවා, දුර දානවා, ආරක්ෂා ගන්නවා, කුකුල් කපනවා, බෙලි කපනවා, දෙහි කපා ගන්නවා. ඇයි මේ ආරක්ෂාවක් ඕනේ යන්නේ? එතකොට දැන් අද මෙතනට ආපම උගලන්ට මොන හරි බොන්න දුන්නා? දුන්නා? බීමේ දුන්නා? ඔගොල්ලෝ කිව්වද කරුමෙට තමයි යන්නේ මට මේ බීම එකක් හම්බුනේ? එහෙම කිව්වද? කරුමෙට හම්බුනයි කියලා කිව්වේ නෑනේ. අද දවල්ට කනකොට එහෙම කිව්වද? කරුමෙට දැන් කන්නේ යන්නේ. නේ හදිස්සියේ මෙතන යනකොට නේ කවුරු හරි කිව්ව නම් කාර්ය රයිට් වඩ කොච්චරක් ණය තියෙනවද? ලක්ෂ 10යි. නෝ ප්‍රොබ්ලම්. මම ලක්ෂ 10ක් හිට බැංකුවට දාන්නම් කියලා කිව්ව නම් කාර්ය ඔගොල්ලෝ කිය අයියෝ මගේ කරුමෙට ලක්ෂ 10ක් හම්බුණාද? එහෙම කියනවද? නෑ. එහෙනම් නැති වෙනකොට තමයි කරුමෙ කියන්නේ. බැරි වෙනකොට තමයි කරුමෙ කියන්නේ, දෝෂ කියන්නේ, අපල කියන්නේ, හූනියන් හොයන්නේ ඊට පස්සේ තමයි. එනිසා මේක බුරුවට හොයන්න එපා. බුරුවට හොයන්න එපා. එනිසා රත්න මම ඉතාලියේ මෙහෙයක් කරන්න ගිය වෙලාවේ මම දැක්කා නේ මිලානෝ වල මෙහෙය කරද්දි ඉටැලියන්ස්ලාට තමයි මම පළවෙනි මෙහෙය කරේ. ඊට පස්සේ ආරංචි වුණා ෆාදර් දරල් ඇවිල්ලා කියලා. ඒගොල්ලෝත් ආවා. හැබැයි එනකොට ආවේ ප්ලෑන් නොතාගෙන තමයි ආවේ. මේ හැම කෙනාගේ අතේ රෝලක් තියෙනවා. මම මොකද කියලා? අනේ ෆාදර් බලන්න ෆාදර්. මම හැම මොනවද බලන්නට ඕනේ? නෑ මේ අල්ලපු ගෙදර මේ මුල්ල පොඩ්ඩක් බලන්න ෆාදර්. ඇයි? යූරෝ එකක් අතිතුරු වෙන්නේ නෑ ෆාදර්. නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ රට වෙනස් වුණාට ආකල්ප වෙනස් වෙලා නෑ. තාමත් ඌණියන් වෙනවා මිලානෝ වල. නේ. හරියන්නේ නෑ. ඒ මිලානෝ ජාතිකයෝ මට හිලා කියනවා ජීවත් වෙන්න කියලා දෙන්න කියලා. ටෙක්නික්ස් කියන්න කිව්වා. ලංකා වෙනස්ද කියනවා. අනේ අපි නම් මේවට වග කියන්නේ නැහැ. කවුරු හරි හුණියම් කරලා ඒකයි අපිට යූරෝ නැත්තේ කියලා මේ මොහොතේදී හුණියම් හොයනවා. එතන ජීවිතේ එතනටපත් වෙන්න එපා. හැමදාම කියන්න ඔබ මොනවද කියන්නට ඕනේ? මම වාසනාවන්තයි. මොනවද කියන්නට ඕනේ? මම වාසනාවන්තයි. මම වාසනාවන්තයි. මම වාසනාවන්තයි. ගෙදර ගිහලාද කියන්නේ? නේ මම වාසනාවන්තයි කියලා. මන්ද මේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම කරනවානේ. මම ඔයගලගෙන් සතයක්වත් ගෙනියන්නේ නැහැ මේ මෙහෙන්. සනසේකෙන් ට්‍රැවලින් නැහැ. මේ මම රටවල් 29ක ප්‍රෝග්‍රෑම් කරත් ඔය කිසිම රටකින් මම සල්ලි ගේන්නේ නැහැ. මං ගිහිල්ලා දර්ශනයේ ධර්මය සල්ලිවලට විකුණන්නේ නැහැ. මම මේක නිකම්මයි කරන්නේ. නේ. එහෙනම් මං මගේ ලෝරි වෑන් එක අරන් බැලුවොත් ඒක ඇතුලේ සවුන්ඩ්ස් උත් තියෙනවා. මේ සවුන්ඩ්ස් නැත්තම් කාරිය සවුන්ඩ්ස් ගෙනලා තියෙන්නේ දාන්න. නේ. එනිසා මම ලංකාවේ පිටරට කොහේ ගියත් අපේ ලෝරියක් ගියත් මේ මොහොතේදී මේ සවුන්ඩ්ස් නැත්නම් කිසිම දෙයකට සල්ලි ගන්නෑ නෑ. නිකම්ම තමයි ප්‍රෝග්‍රෑම් එක කරලා එන්නේ. එනිසා මං අද ආවේ නිකම්ම නිකන් ඔයාලන්ට ආදරය කරලා යන්න තමයි. අනේ ආකල්ප මේ වෙනසක් ඇති කරගන්න. එහෙම නැතුව මේ වැඩේ කරලා කීයක් හරි අද මට හම් වෙනවනේ? නියමයිනේ. එහෙම නෑ. එනිසා ජීවිතේ කියන්නේ නිරන්තරයෙන්ම ඔබගේ සිත පොහසත් වෙනකොට හැම දෙයක්ම ලැබෙනවා වගේම ඔබ වාසනාවන්තයි කියලා හිතනකොට ඔබට නිකන් ගිහිල්ලා කවරි අල්ලන්න විතරයි ඕනේ. නේ කවරි අල්ලපු ගමන් මේ පුද්ගලයා වෙනස් වෙනවා. අල්ලපු කතා කරපු ගමන් මේ පුද්ගලයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඔබ බලවන්ත වෙන්න. ඔබ බලවන්ත වෙන්න. එහෙනම් ඔබ වාසනාවන්තයි කියන කෙනෙක් වුණාම ඔබ ගෙදරට අඩිය තියපු ගමන් අද ඉඳලා ගියේ වාසනාවන්තයි. පස්සේ නිපාපේ කරන්නෙත් නැහැ. මොනවද කරන්නේ නැත්තේ? ඇමරිකාවේ ජනාධිපතිගේ නම මොකද්ද? ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප්. නේ. එයාගේ ප්ලේන් එකත් බලාගෙන, එයාගේ ගොල්ෆ් කෝච් ටිකත් බලාගෙන, එයාගේ හොටෙල්ස් උත් බලාගෙන, ඇමරිකාවත් බලාගෙන, අනිත් රටවල් වල ප්‍රශ්නත් බලාගෙන, නේ. ඊට පස්සේ මොනවද කියන්නේ? බල්ලව අරගෙන ජොගින් යන්නත් වෙලා තියෙනවා. බල්ලෝ එක්ක. අද අපි මොනවද කියන්නේ? වෙලා නැහැනේ. සාලේට ගියා, කුස්සියට ආවා, ආයත දිහෙදුවා, මුදුලතු ගෑවා, වෙලා නැහැ. අපි වෙලා නැහැ කියන જાතියක් වෙලා.
ඔබ වෙලා නැහැ කියලා කිව්වොත් කාරේ ඔබේ යටි මනසට ඔබට වෙලාව කවුරුවක්වත් දෙන්නේ නැහැ. එහෙනම් ඔබ කියන්නට ඕනේ ඔබට මොනවද? මට හැමදේටම වෙලා තියෙනවා. මට වෙලා තියෙනවා. මට වෙලා තියෙනවා. මට වෙලා තියෙනවා. කියන්න කියන්න තමයි ජීවිතේ වෙනස් වෙන්නේ. අන්තිම පාපය කරන්නෙත් නැහැ අකල්ප මේ පැත්තෙන්. මොනවද අන්තිම පාපය? බයයි යන්නේ. බයයි කියපුවාම ගොඩක් දේවල් හරියන්නේ නැහැ ඊට පස්සේ. ඔබේ ඇඩ්‍රිනල් හෝමෝනේ උඩට එනවා. නේ. එනිසා ගොඩක් වෙලාවට මේ මම දන්නේ සමහරලාට කතෝලිකයන්ට වඩා බෞද්ධ ජනතාවගේ චුට්ටක් තියෙනවා ඒක නේ මොනවද වැහෙන කතන්දරයක් තියෙනවානේ සීය වැහෙනවා ආච්චි වැහෙනවා කියන කතන්දරයක් තියෙනවා ඉතින් දැන් නිකමඩ බය ළමෙක් වුණයි කියමු හැම කෙනාටම වැහෙන්නේ නැහැ මේ බය එක්කනන්නේ මේ වෙන්නේ ඇයි ඒ මේ මොදි හෝමෝන්ස් එක මේක තියෙන නිසා දැන් අක්කා ඉනංගි නම් ඉන්නේ අක්කා ආමි එකේ නම් මෙහෙම ගියාම කොලයක් කෙහෙල් කොලේ ලිඳ ගවට ගියාම කෙහෙල් කොලේ මෙහෙම හෙල්ලෙනවා හොල්මනක් කියලා හිතෙනවා හිතුන ගමනක් කියන්නේ අම්මේ දැක්කා කියලා දුවලම එනවා දුවලා හබුවාම එයාගේ හෝමෝන් ලෙවල් එක බහිනවා නංගියා ඊට වඩා ගොඩක් බයයි කියමුකෝ ගොඩක්ම බය කෙනෙක් නංගි මොකද වෙන්නේ අර ලිඳ ගවට ගිහිල්ලා දැක්ක ගමම්ම කොලයක් එහෙට මෙහෙට යනවා අම්මෝ ගහව කලන්ද දාලා එහෙම වැටෙනවා ඇයි එයාගේ හෝමෝනේ ඇඩ්‍රිනල් හෝමෝනේ උඩට ගියාම මේ මොහොතේදී මොකද වෙන්නේ එහෙම කලන්දාලේ වැටෙනවා විතරක් නෙමෙයි ඇඟේ රතු පැචස් දෙන්න පටන් ගන්නවා තනින් තන ඇඟේ රතු වෙන්න පටන් ගන්නවා අම්මා හොයාගෙන හැනවා දුවගේ හොයාගෙන ගියාම මොනවද වෙන්නේ ලිඳ ළඟ වැටලා ඉන්නවා දැක්ක ගම අනේ දුවේ මොකද උනේ කියපම රතු පාට වෙලා තනින් තන එතන මොනවද කියන්නේ යකා රතු වෙන්න ගහලා නේ අර ඇඩ්‍රිනල් හෝමෝනේ උඩට ඇවිල්ලා දැන් ඉතින් යකා ගැහුවයි කිව්වා කෙල්ල වරගෙන ආවා ඊට පස්සේ ගුරුනාන්ත කෙනෙකුත් හොයාගෙන අන්තිමට තොইলයක් නටන්න එපා දැන් කියලා කෙල්ලව තියලා තියෙන රුදුසුදුරෙද්දක් වහලා නේ එතකොට නේ දැන් ඇන්ටන් ජෝන්ස් මහන්සියත් ඒ දවස්වල රෑ 12ට විතර නෙන්නේ සිං කරන්න නේ එතකොට එයා සිං කරනකොට මොකද වෙන්නේ අන්තිමට නේ ලස්සන දේවල් කතා කරන්නේ මේ අන්තිමට එයා කියනවා කන්දේ හැපුණු නේ අසී අන්තරේ එහෙම කියනානේ කියලා වෙලා 153ක් මැරුණයි කියනවා කොල්ලෝ ටික නිකන් ඉන්නවද අයියෝ ගන්නද නැහැ ඩප්පරේ දාලා නටනවා නැද්ද මඩ කහගෙන නටනවා 153ක් මැරුණයි කියපුවාම ඇයි ටෙම්පෝ එකට නඩුවා ටෙම්පෝ එකටයි නඩුවේ බෑන්ඩ් එක ඉන්නාද එහෙමයි උඩපැන පැන ගහන්න 153ක් මැරුණා කියපුවාම නේ හරනම් විනාඩියක් නිශ්ශබ්ද වෙමු එහෙමනේ කියන්න ඕනේ නේ ඒ නිසා මේ ආකල්ප මේ වෙනස නැති නිසා මෙන්න මෙතන බිඳුවට වැටලා එහෙනම් දැන් අර කිලිපැඩිය වහලා දීලා තියෙනවානේ ගුරුන්වහන්සේ ආවොත් කාර්ය මොනවා කියයිද නේ මේ වගේ කේද දැක්කේ දැන් මේ ගාගා ඉන්නේ ෂෝට් බ්ලෙත් එකේ ඉන්නේ කෙටි උස්මකේ ඉන්නේ නේ එතකොට අන්තිමට මොකද වෙන්නේ නේ දැන් අන්තිම ගුණවංශකේ බෙරපදේ කොහමද ඩංග ඩංග ටක 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 ඩංග ඩංග ටක 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 එහෙම නෙමෙයිද එතකොට ගුණවංශේ කොහමද නටන්නේ ඩංග ඩංග ටක 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 එහෙම තමයි නටන්නේ නේ නටපු ගමම අර කෙලිබැඩි මොකද කරන්නේ යටත් ඉන්න බැරුව යනවා කෙලිබැඩි නැගිටලා අර සුදුරෙද්ද පැත්ත දැම්මා එයා බටර්ෆ්ලයි ඩාන්ස් එකක් දානවා ඊට පස්සේ දුවපු ගමම්ම මොකද වෙන්නේ එයාගේ ඇඟිලි තුඩු වලින් දුවන්නේ දුවපු ගමම්ම ඇඩ්‍රිනල් හෝමෝනිය පල්ලහැට ඇවිල්ලා සෙරොටින් හෝමෝනිය උඩට එනවා උඩට ආපු ගමම්ම එකපාරටම මේ වෙනසේදී ආයෙත් වැටෙනවා වැටලා අම්මා ගිහලා අහනවා ඇස් අරින්ද පුතේ මොකද වුනේ අම්මේ යකා ගියා පුතේ අපරාධේ නෙමෙයිද ඔය අසරණ දුප්පත් කියන මිනිස්සුන්ට නෙමෙයිද ඔය ඔක්කොම තියෙන්නේ අර වැහිලා මෙහා වැහිලා ඔක්කොම වැහිලා එහෙනම් කොළඹ හතෙත් වැහින්න එපා නේ කවුරුත් දෙන්නේ නැහැනේ කොළඹ හතෙන් අපි ගාවට වැහුණයි කියලා අපරාධේ නෙමෙයිද එහෙනම් ගමේ ඉන්න අපේ මිනිස්සු බොරුවට මේ මොහොතේ දුක් විඳින්නේ නේ කවදද ඔබ වෙනස් වෙන්නට යන්නේ මොකද මට සල්ලි අද ගන්න නැති නිසා බය නැතුව ඇත්ත කියලා යන්න පුළුවන් නේ නැත්නම් නේ අත මාත් එන්න කියන්න බෑ එන්න දවස් හතක් එන්න ගිහින් හන්ද වෙන්නේ නේ එහෙම නැහැ ඒ නිසා ආකල්ප මේ වෙනස තමයි අපේ දේශයට අවශ්‍ය අපේ චින්තනයේ වෙනසක් අවශ්‍යයි ඒ නිසා මේ පව්හය අද ඉඳලා කරන්න එපා
මේ පවුහය කරන්න නැත්නම් කාරිය ආකල්ප වෙනස් වුණාම මං කියවා මේන් පොයින්ට් එකේ අන්තිම ටික මං කියන්නම් ඔබට ඊළඟ කරුණ තමයි එහෙනම් මේ මොහොතේදී ආකල්ප මේ වෙනස ඇති වුණාට පස්සේ වචන වෙනස් වෙන්නට ඕනේ එන්ස කිසිම දවසක කුණුහරප කියන්න එපා ජීවිතේට කුණුහරප කියන්න එපා ඔහුල මට කියනවා නම් කාරිය පාදදර දවසට කුණුහරප 10ක් කියන්නකෝ මේ ලක්ෂ ගානක් දෙන්නම් කියලා මං කියන්නේ කුණුහරප කියන්නේ කුණුහරප කිව්ව ජීවිතේ ඉවරයි මේ දෙවෙනි දේ කරන්නේ නැහැ මොනවද ඩබල් මීනින් කියන්නකෝ ඩබල් මීනින් කියන්න කිව්වත් කියන්නේ නැහැ කිසිම දවසක ඩබල් මීනින් කියන්නේ නැහැ එහෙනම් ඔබේ ජීවිතය ඇතුලේ ඔබ කුණුහරප කිව්වොත් පල්ලෙහැට එනවාමයි ඇයියේ ඔබ කුණුහරපයක් කිව්වොත් නැත්නම් ඩබල් මීනින් කිව්වොත් දැන් අපි ගාවට සමාජ අංශභාග කෙනෙක් හරි කැන්සර් පේෂන්ට් කෙනෙක් හරි පිළිකා රෝගියෙක් ආවම අපි කියන්නේ බය වෙන්න එපා පුතේ වාගේ පිළිකා අවශ්‍යයි ඔයා ගෙදර යන්න කියලා කියපුවම ගිහිල්ලා චෙක් කරපුවම පිළිකාවක් නැහැ නේ හැබැයි ඔබ ඩබල් මීනින් කියන කෙනෙක් නම් එදිරිගෙන යන මොනවත් නැහැ හම්බ වෙන්නේ නැහැ මට මතකයි එක්තරා දවසක නේ ඉවලක් ආවා පිට රටේ ඉඳලා අබුඩාබි ඉඳලා ඒගොල්ලෝවිල්ලා කියනවා ෆාදර් අපිට දරුවෝ නැහැ ෆාදර් දරුවෝ නැහැ හැට පැලෝපින්ඩියුම් වැඩ කරන්නේ නැහැ මේ මොහොතේදී මේ සීරම් කවුන්ට් එක 0 දරුවෙක් හම්බෙන්නේ නෝ චාන්ස් හැබැයි මේ යක්ඥාව තුළ මට දැනුණා මේ වන්න දරුවෙක් හම්බෙන්නයි යන්නේ එනිසා ඒ වෙලාවේ කිව්වා ඔබට දරුවෙක් හම්බෙන්නට යනවා ගෑනු ළමෙක් හම්බ වෙනවා ඒ ළමයාට ක්‍රිස්ටන් කියලා නම දෙන්න කියලා එදිරිගොළු මූණට මූණ බැලුවා දෙන්නම මේ ළමයා හම්බෙන්නේ නැහැ කියලා ඩොක්ටර්ස්ලා කියලාම ඉවරයි පාද කියනවා ළමයාට ක්‍රිස්ටන් කියලා නමක් තියන ගෑනු ළමෙක් හම්බෙන්නේ කියලා ඒගොල්ලෝ ආයෙත් අබුඩාබි ගියා ගියලා මාස දෙකක් දෙකමාරක් යනකොට මට මේ මහත්තයා කෝල් කරලා කියනවා පාද ගුඩ් නිවුස් එකක් තියෙනවා දෙන්න මගේ බහර්යාවට දරුවෙක් හම්බෙන්න ඉන්නවා ළමයා හම්බුණා ගෑනු ළමෙක් ක්‍රිස්ටන් කියලා තිබ්බා හරිම කුරු හුරු බූටි කෙල්ලා ඔබ හිතන බඩන දේවල් ඔක්කොම හරියනවා හැබැයි ඔබ ඩබල් මීනින් කියන්න හොඳ නැහැ. ඔබ හිතන බදන දේවල් ඔක්කොම හරියනවා. හැබැයි ජීවිතේට කුණු හරපයක් කියන්න හොඳ නැහැ. එනිසා ජීවිතේ ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙලා බලන්න ඔබේ ජීවිතේ ප්‍රතිහාර වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. එනිසා අපේ අසරණ කමත් එක්ක අපේ ගෙවල් වල කුණු හරපයි කියන්නේ. අපේ ගෙවල් වල සණ්ඩුයි කරන්නේ. ඒ නිසා තමයි අපි අමාරු වැටෙන්නේ. එනිසා අද ඉඳලා කිසිම දවසක කුණු හරප කියන්න එපා. ඊළඟ දේ හොඳ වචන කතා කරොත් හැම වෙලාවෙම මොනවද වෙන්නේ හොඳ ඇක්ෂන් විතරයි තියෙන්නේ හොඳ ක්‍රියාවක් විතරයි කරන්න හැම වෙලාවෙම හොඳ ක්‍රියාව විතරක් කරන්න නරක දේවල් කරන්න මේපා නරකයි කියලා හිතනොත් හරි කරන්න මේපා නේ ඒ හොඳ ක්‍රියාවක් තිබුණොත් කාර්ය ඒ ක්‍රියාව දිගටම කරොත් කාර්ය ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් හැබිට් එකක් පුරුද්දක් කියලා කියනවා මගෙත් තියෙනවා පුරුද්දක් තිබුණා මොනවාද පුරුද්ද මම මේ ප්‍රාදල සහෝදර සහෝදරිනී කියපු ගමන් නහය අල්ලනවා ටක් ගාලා ආයෙත් වචන දෙක තුනක් කියනවා ආයෙත් නහය අල්ලනවා ඉතින් එංගලන්තේ ඉඳලා දවසක් එක ගෑනු ළමෙක් මේ මගේ වීඩියෝ ක්ලිප් එකක් බලාගෙන ඉඳලා මගෙන් අහනවා ෆාදර් මොකද මේ නහය අල්ලන්නේ මට එකපාරටම කෙල්ලකින් අහන්න හිතුණා මගේ නහය ඇල්ලුවා මිසක් ඔයාගේ නහය ඇල්ලුවේ මගේ නහය අල්ලන්න මට නිදහස තියෙන්නේ බෑ නෑ එයා මට කියනවා ෆාදර් ඔයා පබ්ලික් ෆිගර් එකක් ඔයා ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල ඉන්නේ එනිසා ඔයා වචන දෙයක් කියලා නහය අල්ලන්න කියොත් කාරී ඒක එච්චර හොඳ නෑ ඒක වැරදි පුරුද්දක් එනිසා අල්ලන්න එපා එදා ෆුල් ස්ටොප් එකක් දැම්මා එදා ඉඳලා අල්ලන්නේ නෑ ආයෙත් කියන්නේ නැහැ කමන්නේ නැහැ ටික දවසක් දෙන්න මම ඒ වැරද්ද හදා ගන්න ටික දවසක් දෙන්න එහෙම බෑ ඒක වැරදි කියලා දැනගත්තොත් හොඳ නැහැ කියලා දැනගත්තොත් එදාම හදා ගන්නට ඕනේ මගේ ජීවිතේ මම එහෙම තමයි ගොඩනගන්නේ එක දවසයි කාට වුණත් මම කරෙක්ෂන් එකක් දෙන්න දෙනවා එක දවසයි කවුරු හරි කියනවා නම් ෆාදර් ඩැරල් ඔයා මේ වැරද්ද කරා කියලා කිව්වොත් කාර්ය මම එදා ඒක හදා ගන්නවා මිසක ආයෙත් මේ දවස් 10 ක පස්සේ අයියෝ ඔයා ආයෙත් ඒ වැරද්දම කරනවද එතනට තියන්නේ එක දවසයි ඕනෑම දවසක මගේ වැරද්දක් එක දවසක් හදන්න දෙනවා එතනින්ම මම හදා ගන්නවා එතකොට තමයි ජීවිතේ දියුණු වෙන්න පුළුවන් වෙන්නේ හින්සා හොඳ වචන කතා කරලා හොඳ පුරුද්දක් තිබුණොත් එතකොට තමයි ඔබේ කැරක්ටර් එක කියලා කියන්නේ චරිතය නැත්නම් කාර්ය ඔබේ චරිතය හඳුන ගන්න බෑ ස්ප්ලිට් පර්සනලිටි මේ පැත්තෙන් උදේ පාන්දර කාට හරි දැක්කම ගුඩ් මෝර්නින් කියලා කියනවා අරයා කියනවා තෝව මරනවා කියනවා මේ එකම පුද්ගලයා එක්කෙනෙකුට ගුඩ් මෝර්නින් කියනවා අනිත් කෙනා තෝව මරනවා කියනවා
as a split personality. Dvitva charita. Enasa dvitva charitayak wenna epa. Jeevithaye menna me vishwasaya adahanna. Ilanga karuna tamai. Mokada ilanga karuna? Jeevithaye athule obe thiyennata one honda character ekak thibunama honda personality ekak build up wenawa. Honda paurushatwayak thiyennata one. පෞරුෂත්වය කියන්නේ ජිම් එකට ගිහිල්ලා හම්බ වෙන එකක් නෙමෙයි. නේ හද හිතාගෙන ඉන්නේ ජිම් එකට ගියාම තමයි පෞරුෂත්වය තියෙන්නේ කියලා. නේ ඒක එක්සයිස් එකක් විතරයි. පර්සනැලිටි කියන්නේ තනකට ගිහිල්ලා වැඩක් කරගෙන ඒමේ හැකියාව. කුලෑඩි නැති ගතියාවක්. නේ ඉදිරිපත් වීමේ හැකියාවක්. නේ ඒ නිසා ආකර්ෂණීය හැකියාවක්. දැන් මෙතන ඉන්න හැම කෙනාම ඇහ දීගෙනමයි ඉන්නේ. කවුරුවක් නිදා වැටෙනවද? කවුරු නිදා වැටෙන්නේ නැහැ මෙතන. ඇහ දීගෙනමයි ඉන්නේ. නේ එනිසා මේ මොදි මම මෙතනලා කියන්නට ඕනද? නිශ්ශබ්ද වෙන්න, කතා කරන්න එපා, අහගන්නකෝ. ඉතින් අපි කියන දේ පොඩක් අහගන්නකෝ. එහෙම කියන්න ඕනද? නෑ. එනිසා පර්සනැලිටි පෞරුෂත්වය හොඳට තියෙන්නට ඕනේ. හොඳට හදාගන්න. ඒ ඩාට තමයි ඊළඟ කරුණ හරියන්නේ. මොනවද? ඔබේ පෞරුෂත්වය හැදුන ගමන් ඔබ හිතන පතන දේවල් ඔක්කොම හරියනවා. ඒක තමයි වෙනස. අද ගොඩක් අය ළමයි හදනකොට කියනවා නේ අපේ අය හිතපුවම හරියන්නේ නෑනේ. ළමයි හිතපුවමත් හරියනවා. ආකල්පමේ වෙනසක් ඇති කරන්නට වනේ. ආකල්පමේ වෙනස ඇති වුණ ගමන්ම තමයි රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ කියන දේ වෙනස් වෙන්නේ. එතකන් ඔබ කොච්චර ජීවිතේ වෙනස් කරන්න කිව්වත් වෙනස් වෙන්නේ නැහැ. එනිසා ජීවිතයක් වෙනස් වෙන්න කරුණු නමයක් තිබුණා. ඒ කරුණු නමේට අමතරව තවත් කරුණු හයක් තිබුණා. මේ ඔක්කොම එකට ඈඳෙනකොට තමයි ඕනෑම කෙනෙක්ගේ ජීවිතය වෙනස් වෙන්නේ. එහෙනම් මම ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතේ වෙනස් කරගන්න. නැත්නම් කාර්ය අපි දෙවිඳුන් හොයනවා නේ. අඳුරු කුටිය තුල දොරලඟු දාගෙන ගයන ගීතිකා මේ මොහොතේදී අපි ගාව තියෙනවා. අපි අහනවා අපේ දෙවියෝ කොහෙද කියලා. ඇත්ත ඒ දෙවියෝ ඔබ ගාව ඉන්නවා. ඔබ ළඟ ඉන්නවා. ඔබත් එක්ක ඉන්නවා. ඔබේ දර්ශනය තුළ ඉන්නවා. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම ඔබේ ජීවිතේ අධ්‍යාත්මික පියෙක්ක තියාගන්න මවක්ක තියාගන්න. ඒ නිසා පන්සලට ගියාට මට මදි. ඔබගේ ඒ හාමුදුරු එක්ක ඔබ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන භාවනා යෝගියෙක් වෙන්න. භාවනාව ඉගෙන ගන්න. නැත්තම් කාරි ඔබ බෞද්ධයි කියලා කියාවි. හැබැයි භාවනා කරන්නේ නැහැ. ඒ නිසා භාවනා කරොත් තමයි ජීවිතේ වෙනස් වෙන්නේ. ඒ නිසා ඔබ පෑ හතක් නිදාගත්තොත් කැලරි ප්‍රමාණය කොච්චරද හම් වෙන්නේ? 7.25යි. ඔබ විනාඩි 20ක් භාවනා කරොත් කොච්චරක් හම් වෙනවද? 16.5ක් හම් වෙනවා. ඔබ විවාහ ජීවිතය ගත කරන කෙනෙක් නම් ස්වාමි පුරුෂයා භාර්යාව වශයෙන් ආදර සම්බන්ධතාවයක්, ලිංගික සම්බන්ධතාවයක් ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක විතරයි. වෙන කාත් එක්ක හිටියත් ඒක තියෙන්නේ නැහැ. මොකද ඒක බයෙන් සිදු වෙන නිසා, සැකයක් තියෙන නිසා ඒ සම්බන්ධතාවය තුළ කැලරි ප්‍රමාණය හම්බ වෙනවා 380ක්. තුන්සියස්ුවක් හම්බ වෙනවා. ඒ නිසා තමයි පෞල් ජීවිතයේ තරම් වැදගත්. පෞල් ජීවිතයේ වැදගත්. ඒ පෞල් ජීවිතය ඇතුලේ තමයි සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යන්නේ. ඒ නිසා තමයි දැන් ඔෆිස් වලට සමහර අයව ගන්නෑ. නේ රැන්ක් වලට ගන්නෙ නැහැ. ඇයි ඒ? අහන ඔබ බැඳලාද කියලා. බැඳලා නැහැ කිව්වොත් ගන්නෑ. මොකද බැඳ කෙනෙක් ගාව තියෙන එනර්ජි එක, බැඳ කෙනෙක් ගාව තියෙන ශක්ති ප්‍රමාණය නැහැ. නැත්තම් විශේෂ කැඳවීමක් තුළ අපි වගේ ගමනක් යන්නට වෙන්නේ. නැත්තම් කාර්ය ඔබ මේ මොහොතේ කියන කාර්ය නේ මේ විවාහ ජීවිතය හරිම අමහිරි කියලා. මේක අමහිරි නෑ. ටෙක්නික් තියෙනවා. අද මම විවාහ ජීවිතය ගැන කතා කරේ නෑ. නමුත් විවාහ ජීවිතය කියන්නේ වෙනම දෙයක්. ඒ නිසා මම හිතන්නේ අල්ලන් ඉගෙන ගත්තද ඔගොල්ලෝ? කී දෙනෙක් ඉගෙන ගත්තද අල්ලන්න? නේ අල්ලන් අපි ඉගෙනගෙන නෑනේ. ඒ නිසා අල්ලන් ඉගෙන ගත්තේ නැති නිසා මොකද කරන්නේ? ඇටරි බලන් අල්ලන්නේත් එක විදිහට. නේ ගෙදර ඉන්න බල්ල භූත වල්ලන්නේත් එක විදියට, මහත්ය වල්ලන්නේත් එක විදියට. අල්ල බොහොම කියන මහත්ය කියනවා දැනෙන්නේ නැහනේ. ඇයි ඇතිරි වලන් අල්ලන විදියට අල්ලලා තියෙන්නේ? එහෙනම් ජීවිතය කියන දේ ඉගෙන ගන්න ඕනේ. නේ මට හරිම දුකයි. සමහරවිට අපි මේ දුක් විඳිනවා විතරයි. මොකද අපි චින්තනවල වෙනසක්, ආකල්පමේ වෙනසක් ගේන්නේ නැතිකොට අපේ දේශයේ මිනිස්සු දුප්පත් කියලා කියනවා මිසක වෙන මොනවත් නැහැ. ඔගොල්ලන්ගේ ආච්චිලා ඉගෙන ගන්නකොට ලංකාව දියුණු වෙමින් පවතින රටක්ද? ඔව්. ඔගොල්ලෝ ඉගෙන ගන්නකොට දියුණු වෙමින් පවතින රටක්. ඔගොල්ලෝ ළමයි දැන් ඉගෙන ගන්නකොට එච්චරම තමයි. හැමදාම දියුණු වෙමින් පවතින රටක්. එහෙම කියන නෙමෙයිද ඡන්දය ගන්නෙ? එහෙම නැේද? මතක් කරම දෙන්නේ අපි දුප්පත් කියලා.
අපේ දුප්පත්කම දුරන් කරන්න ඕනේ කිය කියව තමයි ඡන්දෙත් ගන්නෙ නැද්ද? එහෙනම් මෙච්චර කල් අවුරුදු 71 2 3 තුරන් කරලාද? නෑ. ඇයියේ ආකල්පමේ වෙනසක් ගේන්නේ නෑ. ආකල්පමේ වෙනසක් ගේන්නේ නෑ. චින්තනයේ වෙනසක් ගේන්නේ නෑ. ඉතින් චින්තනයේ වෙනසක් ගෙනාපු දාට අපේ ජීවිතය සරුසාරයි. ඒ නිසා ඔබේ ගේවත්ත සරුසාරයි. ඔබේ කුඹුර සරුසාරයි. ඔබේ තියෙන පර්චස් තුනයි නම් තියෙන්නේ ඒ තුන සරුසාරයි. ඔබේ ගෙදරට ගේන සල්ලි ඔක්කොම ඉතුරු වෙනවා. සහායක දියුණු කරන්න ඔබ දන්නවා. ඒ නිසා මම හැම වෙලාවෙම කියන්නේ ඔබේ සාක්කුවේ සල්ලි කොච්චරක් තියෙනවද? සාක්කුවේ සාමාන්‍ය කීයක් තියාගන්නවද? වැඩිම තියාගන්නේ කොහෙද? සාක්කුවේද නැත්නම් කොහරි නේ බැංකුවේ නන්ද මේ මොකද ලාච්චුවකද? අපි ලාච්චුවේ දාලා නේ මෙහෙ එනකොට කීයද ගන්නේ? 20ක් තියෙනවානේ. බස් එකට 20ක් අරගෙන ආවයි කියන්නේ. එහෙනම් ඔබේ ඇඟට හැම වෙලාවෙම වදින්නේ කොච්චරද? 20ක් තමයි වදින්නේ. හැබැයි ඔබ මගෙන් අහුවත් හරිය මම සාමාන්‍ය ලක්ෂයක් විතර සාක්කුවේ දාගෙන ඉන්නේ. ඇයි ඒ? ඒක තමයි මට ගොඩක් හැම එකම හම්බෙන්නේ. තියෙන කෙනාට නෙදින් නැති අර දෙන්නේ නැහැ. එහෙනම් මාව මේ හැම කෙනෙම වට කර කර මට ඇවිල්ලා රුපියල් 20ක් දීලා යන්නේ නැහැ කවුරුවක්වත්. රුපියල් මේ මට දෙන කොට හැම වෙලාවෙම දෙන්නේ මිලියන ගණන් තමයි දෙන්නේ. ඇයි මං තාත්තා කෙනෙක් හම්බ වුණා? මේ තාත්තා කෙනෙක් හම්බුනාම ඒ තාත්තා මම ඇහුව කොහමද ෆාදර්ගේ වැඩ කරන්නේ? මං කිව්වා කරගෙන යනවා සාමාන්‍ය විදිහට කරගෙන යනවා කියලා. එහෙනම් ෆාදර් මං දෙසැම්බර් මාසේ ලක්ෂ 10ක් දෙන්නම් ෆාදර්. ෆාදර් අරගෙන මොන හරි කරන්න. නේ ඔබ යතේ තමයි දී නැත්නම් කාර්ය ඔබ කියයි අයියෝ අපිට කොහෙද බූල් බල්ලෝවනේ. ඔබ යතේ තියෙන්නේ එන්ස බොරුවට මේ දැන් ආකල්ප මේ පැත්තේ නේ වෙනස් කරන දියුණු වෙන්න අතරනයි කියලා හිතන්න එපා. අද ඉඳලා ඔය පෞටි කරන්න එපා. මතු කවදා හෝ මේ පුංචි රටේ අපි ආයෙත් හම් වෙන්න ඉස්සර මේ සින්දුවට අපි ඇතුල් වෙමු.
දෙනා නැගිට සිටිනවා. වැඳගන්න ඔබේ ආගම ඔබ සිහිපත් කරන්න ඇත්තක වාගන්න කොහොමද පුතේ ජීවිතය අද මේ භූමියට එනකොට ඔළුව පැලෙන්න තරම් ප්‍රශ්න තිබිලාදී එක ප්‍රශ්නයක් විසඳෙනකොට තවත් ප්‍රශ්නයක් ඇඳුනා එක දරුවෙක් සුව වෙනකොට තවත් දරුවෙක් රෝගාතුර වුණා උගසට තියපු ඒ රත්තරන් ටික බේරගන්න බැරුව ගියා ඒක සින්න වෙලා ගියා අපේ ගෙදරට කොච්චර සල්ලි ගෙනාවත් තම සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ පෞගිය කාලේ අපේ ගේ ඇතුළට සැකයක් ආවා ඒ සැකය නිසා අපේ සතුට නැති වෙලා ගියා බුරබුරා නගින ගිනි දැල්ලක් වගේ මට කියන්න ගොඩාක් දේවල් ජීවිතේ තියෙනවා නමුත් අහගෙන ඉන්න කෙනෙක් නැහැ පිටක මන් තනි වෙලා වගේ මට ආදරේ කියපු අය පවා මාව රැවට්ටුවා මං හොඳයි කියලා හිතපු අය දැන් මං හොඳ නැහැ කියලා කියනවා කොහෙද තැනක වැරදිලා මට අද වෙනස් වෙන්න ඕනේ මට වෙනස් වෙන්නට ඕනේ මම වෙනස් කරන්න ඔබේ විශ්වයේ දෙවියන්ගෙන් ඉල්ලන්න ඒ විශ්වයේ බලය ඉල්ලන්න ඒ කොස්මික් එනර්ජි එක ඉල්ලන්න ඒ විශ්ව ශක්තිය ඉල්ලන්න මේ මොහොතේදී ඔබ අද හිස්සටින් ගෙදර යන්නේ නැහැ අකල්පමේ වෙනසක් ඇති වෙනවා විතරක් නෙමෙයි චින්තනයේ වෙනසක් ඇති වෙනවා විතරක් නෙමෙයි ඔබේ සිත ඔබේ ගත ඔබේ ආත්මය මේ මොහොතේදී ශක්තිමත් වෙන්නට යනවා බුරබුරා නැග්ග ගිනි දැල්ල නිවෙන්නට යනවා අවුරුදු ගණනාවක් විසඳුන් නැති ප්‍රශ්නේ විසඳෙන්නට යනවා ඔබ ඔබගේ දෙවිඳුන්ට කතා කරන්න ඔබේ දර්ශනයට ඇතුල් වෙන්න ඔබ දුර්වල නැහැ අම්මේ ඔබ දුර්වල නැහැ තාත්තේ ඔබ දුර්වල නැහැ පුතේ දුවේ ඔබ මහා බලගතු චරිතයක් තුමුත් ඔබ දුර්වල කරලා අද කියන්න මං අද අලුත් ලෝකයක් තනන්නට යනවා ඒ චින්තනය ඒ සිතුවිල්ල මං අල්ලගත්තාද මම අද නැගිටිනවා මං ගෙදර යන්නේ නැගිටින්න මම ගෙදර යන්නේ මගේ ගෙදර ඉන්න අයව නැගිටවන්න අපේ ගමේ ඉන්න අයව නැගිටවන්නට යනවා අපි සාකච්ඡා කරේ අපේ දුප්පත්කම ගැන මෙච්චර කල් අපේ බලය සිව්වේ නැහැ අපි ගාව තියෙන මහා අභිෂේකය හෙව්වේ නැහැ අපේ අසරණකම් ගැන කතා කරා මේ මොහොතේදී අතුලාන්තේ නැගෙන
ඒ මහා ශක්තිය අපිට හවුවන්න අපි ජීවත්වනේ නැහැ. එනිසා අද 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 මං ජීවිතේ මහා බලයක් නිර්මාණය කරගන්නට යනවා. අද්දක දෙපැත්තට විහිදවන්න, අද්දක දෙපැත්තට විහිදවන්න, දෙක වහගෙන අල් අහස පැත්තට හරවන්න, ඒ බලය ඉල්ල ගන්න, ඇත්තක වහගෙන ඔබ බලයක් ඉල්ල ගන්න. ඔබ මේ පුළුව තලයට ජීවත් වෙන්න ආවේ දුක් විඳින නෙමෙයි, ඔබ මේ පුළුව තලයට ජීවත් වෙන්න ආවේ බලවත් වෙන්න. ඒ බලය ජීවත් කරවන්නයි ඔබ ආවේ. අපිට වැරදුනා, අපිව වැරද්දුවා, අපිව හිර වුණා, අපි හිර කරගත්තා. අද දවසේදී මහා බලයට ඇතුල් වෙන්නට යනවා, ඒ ශක්තියට ඇතුල් වෙන්නට යනවා. එනිසා ඉල්ලන්නේ ශක්තිය, ඉල්ලන්න. එතකොටයි ඔබට හම්බ වෙන්නේ. ඔබ ඉල්ලන්න, ඔබට ශක්තියක් ඉල්ලන්න, ඔබට දේව බලයක් ඉල්ලන්න, දේව අනුහසක් ඉල්ලන්න. ඔබ නිදහස් වෙන්නට ඕනේ. ඔබ නිදහස් කරන්නට යනවා. ඔබ අත දිගු කරලා පතර දේ හරියන්නට යනවා, සිතන දේ හරියන්නට යනවා. එනිසා ඔබගේ ජීවිතයේ මෙතුවක්කල් තිබුණු සෑම අක්ෂරයක්ම ඉස්සෝ වෛරේ ක්ලෝදියා සුවකරුවා බලදොයිල් හුනියම් ජෝංගල් දබගරන් තැලක ඔබා කරමින් ඔබගේ ජීවිතය සුළු ලේ මහා ආදරවන්ත ජීවිතය බවට පත් වෙන්නට යනවා. එනිසා මේ මොහොතේදී විශේෂයෙන් යාඥා කරන මේ මොහොතේදී පූජකයෙක් වශයෙන්ම ඔබ වෙනුවෙන් යාඥා කරනම් සුදුල් ස්වාමීන් වහන්සේ මට වඩා මේ දරුවන්ව දන්නවා. එබැවින් මේ දරුවන් අවශ්‍ය කරන තුල ආන්ත ස්වාධික මනස නිදාසන තිමස්සන දාන කරමින් ඔබ වහන්සේ ප්‍රසන්නව දිවි පෙවත ගත ගන්න අවශ්‍ය කරන මාවන් තෙලි බෙලි කරන්න මේ කුසල බලක් ඔබ කෝදි බිදුදු බිශික දුරු මිත්‍ර මාතු මාචක තලාරේ තල බිලෝක ඔබ කෝදි බිදුදු බිශික දුරු ලෝක මාතු මාත්‍ර බසලා ශර බිලෝරි බිලෝත් බත්‍ර මා සංකලා දිනි ආ ලේපක ආශිර්වාද කරන නිදහස් කරන්න මේ දරුවන්ගේ නිගේවල් දරුවල් ආශිර්වාද කරන්න ඥාන වාහන ආශිර්වාද කරන්න මේ ගොවි පෙරවල් ආශිර්වාද කරන්න උන්ගේ ආර්ථික ආශිර්වාද කරන්න උන්ගේ සිතුවිලි ආශිර්වාද කරන්න මේ පැතුම් ප්‍රාර්ථනාවන් සියල්ලක් මිෂ්ට කරලා දෙන්න. හේතුල් ජෝන්ගේ ජීවිතවල තිබෙනව ගෙවන්න තිබෙන ඒ නෛතෘස්තික ගෙවා ගන්න අවශ්‍ය කරන ආදායම් මාර්ගයන් වහන්සේ උපද්දවන්න. මේ මොහොතේදී මහා බලයක් මේ දරුවන්ගේ ජීවිතවලට අයිති කරලා දෙන්න. එහෙනම් ඒ අත් දෙක ඔබේ ඔළුවට තියාගන්න, ඇස් දෙක වහගෙන ඔබ දැන් අයිති කරගන්න. හිසේ පටන් පාදේ නිබුරු දක්වාම ඒ බලය ඔබේ ජීවිතය ඇත්තක් වෙන්නට යනවා. ඔබ හිතපු දේ, ඔබ පතපු දේ ඇත්තක් වෙන්නට යනවා. ඒක ඇත්තක් වෙන්න කියන්න, ඔබේ මනසට කියන්න, ඔබේ උඩු සිතින් යටි සිතට කතා කරලා කියන්න, මම හිතපු දේ මටත් මගේ පරම්පරාවටත් ඇත්තක් වෙනවා අම්මයි, මේ මොහොතේ ඇත්තක් වෙනවා අම්මයි. ඒක ඉල්ලන්න මේ මොහොතේදී. ඔළුවේ ඉඳලා කකුල වෙන්න කම්ම ඒ බලය ගලාගෙන යන්න සලස්සන්න. එනම් බය වෙන්න එපා. දැන් වම්මත පපුවට තියාගන්න. වම්මත පපුවට තියාගෙන දකුණුවට මේ විදිහට දිගටම දික් කරන්න කෙලින්. ඉස්සරහට දික් කරන්න. ඔබේ ගේ මතක් කරගන්න. ඔබේ ගේ මතක් කරගෙන ඔබේ අල්ල හොඳට මෙහෙම තියෙන්න ඕනේ. මෙතනින් නැමෙන්නට බෑ. මේ එල්බෝ එකෙන් නැමෙන්නට බෑ. හොඳට දිග අරින්න ඕනේ. හොඳට දිග අරින්න. මේ බලය ගලාගෙන යන දිග අරින්න. දැන් යවන්නේ බලය. ඔබේ ගෙදරට යවන්න. ඔබේ අම්ම තාත්තා වෙතට යවන්න. සහෝදර සහෝදරියන් වෙතට, දරුවෝ වෙතට, ස්වයං පුරුෂ භාර්යාව වෙතට, ඔබ වැඩ කරන තැනට, ඔබේ ආයතන වලට දැන් යවන්න. බය නැතුව යවන්න. ඒක ඇත්තක් වෙනවාමයි. ඔබ පතන දේ හරවන්න. ඔබ හරවන්න. මේ මොහොතේ ඔබ දුර්වල නැහැ. ඔබගේ හැරවුම් ලක්ෂය අදයි. අදයි හැරවුම් ලක්ෂය. එනිසා හරවන්න. හරවන්න තියෙන දේවල් හරවන්න. ඔහිහෙට ඔසවන්න තියෙන දේවල් ඔසවන්න. අල්ල ගන්න තියෙන දේවල් අල්ල ගන්න. අයිති කර ගන්න තියෙන දේවල් අයිති කර ගන්න. නිදහස් කරන්න ඕන දේවල් නිදහස් කරන්න. මේ මොහොතේදී ඔබ පතන දේ හරියනවා. ඔබ සිතන දේ හරියනවා. ඔබ මේ මොහොත වෙනකොට ඔබගේ අතින් මේ මහා ගලනවා, ඒ ශක්තිය ගලනවා. ඒ නිසා යවන්න, රෝගාතුර වෙලා ඉන්න හැවෙතර යවන්න, ඔවුන් සුවපත් කරන්න, ඔවුන්ගේ පිළිකා ශෛලයන් ඔක්කොම සුවපත් වෙන්නට මේ මොහොතේදී අණ කරන්න, ඒ වකුගඩු රෝගේ සුවපත් වෙන්නට අණ කරන්න මේ මොහොතේදී ඔබ අණ කරන්න. ඔබ අණ කරද්දී ඒගොල්ලෝ නිදහස් වෙන්නට යනවා, නිදහස් වෙන්නට යනවා මේ මොහොතේදී. මේ මහා ශාන්තිය ඔබ යවන්න. එහෙනම් හිමින් සීරුවේ දෙපැත්තේ ඉන්න ඇගේ හිත මතත් ඔබේ අත් දෙක තියන්න. ඔක්කොම එක පවුලක දරුවෝ දෙපැත්තම තියන්න, අද්දක තියන්න. ඒ ගැහණු කෙනෙක්, පිරිමි කෙනෙක් කවුරුණත් කමන්නේ නැහැ. මේ වෙලාවේ එක පවුලක දරුවෝ අද්දකම තියන්න. අද්දකම දෙපැත්තේ ඉන්න ඇගේ ඔළුවට අද්දකම තියන්න. දැන් ඔබ ඔබ අදහන දෙවියන් දෙක ඉල්ලන්න, ස්පර්ශ කරලා ඉල්ලන්න, ස්පර්ශ කරලා ඉල්ලන්න. බය වෙන්න එපා.
හැම දෙයක්ම ඔබට හරි ගියා වගේ ඔබගේ සිත වෙනස් වෙලා ඔබගේ ආත්මය වෙනස් වෙලා තියෙන මේ මොහොතේදී ඔබ පතන දේ ළඟ ඉන්න කෙනාට හරියන්නට යනවා ඔබේ සහෝදරයට සහෝදරියට ඔබ මේ මොහොතේ පතන ඒ සාර්ථකත්වය මේ මොහොතේ ඔබේ ජීවිතයේ ඇත්තක් වෙන්නට යනවා ඒ නිසා හදවතින්ම පතන්න සුබ පතන්න මේ ගොල්ලන්ට හැම කෙනෙකුටම හරියන්නට ඕනේ හැම කෙනෙක්ගේම ජීවිත ගොඩනගෙනවා හැම කෙනෙක්ගේම ජීවිත ලස්සන වෙනවා අවුරුදු ගණනාවක් බොඳ වෙලා තිබිච්ච සිහිනයන් අද දවසේදී සැබෑ වෙනවා අද මහා බලයක් මේ මොහොතේදී මේ නිර්මාණය වෙලා තියෙන මොහොතේදී ඔබේ ජීවිත ශක්තිමත් වෙනවා ඔබේ හැම කෙනෙක්ම මේ මොහොතේදී අද පටන් ආකල්පමේ වෙනසක චින්තනයේ වෙනසක මේ මොහොතේදී ඒ ධර්මතාවයන් තුළ ඔබ ජීවත් වෙන්නට යනවා ඒ නිසා ඔබ සාර්ථකයි හැම කෙනෙක්ම කියන්න ඔබ සාර්ථකයි අනිත් කෙනා සාර්ථක වෙනකොට ඔබ සාර්ථක වෙන්නට යනවා ඔබ සාර්ථකයි කියලා බයර දුව කියන්න ඔබේ ජීවිතේ සාර්ථකයි ඔබේ ජීවිතේ සාර්ථකයි එහෙනම් මේ මොහොතේදී ඔබට ගහන්න අප්පුඩියක් ඔබටයි ගහන්නේ මේ අප්පුඩිය හිමින් පටන් ගන්න ගහන්න හිමීට ගහන්න බෑ අප්පුඩියක් ඔබටයි ගහන්නේ දැන් හිමින් වැඩි කරන්න ඒ අප්පුඩිය ඔබ වැඩි කරන්න ඔබට ඇහෙන ගානට වැඩි කරන්න ඔබට ඇහෙන්නට ඕනේ හොඳට ඔබගේ ජීවිතේ වටිනවා ඔබේ ජීවිතේ ලස්සනයි ඔබ හිතපු දේ ලස්සනයි ඔබ පතපු දේ ලස්සනයි ඔබේ ප්‍රාර්ථනාව ලස්සනයි ඒ නිසා ඔබගේ ජීවිතය හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන නිසා දැනෙන්න ගහන්න අනිත් කෙනාට ඇහෙන්න හොඳට ගහන්න අපි අද දවසේදී මේ චින්තනයේ ආකල්පමේ වෙනසක් ඇතුළට ගිහිල්ලා අද දවසේදී අපි පිපිරිච්ච ජනතාවක් වෙනවා චින්තනයේ වෙනස් වෙච්ච ජනතාවක් අපි නැගිට ජනතාවක් අපි බලවත් වූ ජනතාවක් ලස්සන ජනතාවක් කියන මහා ආශිර්වාදය ඔබේ ජීවිතය ඇතුළේ අයිති කරගත්ත සුබ හැන්දෑවක් වෙලා තිබෙනවා. එහෙනම් මේ මොහොතේදී රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ජීවිතය සාර්ථක වෙද්දී මාත් ඔබෙන් සමුගන්නට යනවා. ඉතින් මෙහෙනම් හිමින් තීරුවේ සුළු මොහොතක් වාඩි වෙන්න.